ඔයිවන් සුබ සන්ධ්‍යාවක් වේවා ඔන්න ඉතින් වෙනද වගේම අපි අදත් ආවා යූත් ආට් බීට් ප්‍රෝග්‍රෑම් එක අරගෙන ඉතින් වෙනස් වෙන ලෝකේ ගැන නේද කලාවත් එක්ක වෙනස් වෙන ලෝකේ ගැන කතා කරන්න තමයි යූත් ආට් බීට් ප්‍රෝග්‍රෑම් එක අපි හැමදාම අරගෙන එන්නේ ඕගොල්ලන්ට ඉතින් අදත් අපේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නවා වෙනස්ම විදිහේ වැඩක් කරන කෙනෙක් හැබැයි මේ මෙයා අපේ කලින් වැඩසටහන එක්ක සම්බන්ධ වුණා සහ අපි අත ගොඩක් දේවල් කතා කරා මේ කලාව සම්බන්ධව සහ මේ ආර්ට් එක ගැන. ඉතින් එයාව අඳුනලා දෙන්න කලින් මම අඳුනලා දෙනවා මගේ ආදරණීය මිතුරිය සැන්ඩි. ආයුබෝවන්. ආයුබෝවන්. අද නිකන් ඔයා මේ සීබ්‍රා කෙනෙක් වගේ. Thank you. පොඩි මම එක දැක්ක ගමන් කියන්නේ දෙන පොඩි සීබ්‍රා සීබ්‍රා වගේ පොඩි අමුතු එකක් තියෙනවා. එම් පේනවද? ඔව් ඉතින් අපි මේ සුදුයි කළු වෙනකොට අපි සීබ්‍රලා වගේ. මොකද ඇඳුම් තෝරන්නේ අපේ පළවෙනි කැමරමන් නේ. එයා සතුන් දැසෝ. හරි. හරි කමන්නේ ඉතින් එහෙම පටන් ගන්න. හිනාවෙන්නේ එතකොට තර වෙන්නේ ඒක තමයි මෙහෙම වෙලා තියෙන්නේ. අපිටත් හිනා වෙන පුළුවන් ඉස්සරහට තව ටිකක් යනකොට. හරි. ඒ වගේ කතාව. හරි කමන්නේ මේ රවිගේ හැටිනේ ඕක මේ හවස පහයි වෙලාව ඉතින් හවස පහට අපි අද යූත් ආඩ් බීට් එක අරගෙන ඇවිල්ලා ඉන්නවා මේ අලුත් දෙයක් ගැන කතා කරන්න නේද රවි මම අපි මම ඇවිල්ලා ඕපදූප කතා අපි ඔව් සබ්ජෙක්ට් එකට යන්න කලින් මේ මොකද්ද ඒ අර ඇඳුම් තෝරන කතාව මුකුත් නෑනේ මට නෑ එහෙම නෙමේ මේ හැමදෑම කියනවා මේ අපේ කැමරා ශිල්පියා රවි හැමදෑම ලස්සනයි මේ ඔයයි මේ කළුම පාට අඳින ඉතින් මං හවස පහට කළු ඉතින් මේ එහෙම කියලා ඉතින් ඒකයි මං ඔයාට කිව්ව ඔයා එක නිකන් මේ ගොසිප් එකක් කරන්න එපා හැමතැනම ඇයි ඔයා එහෙම කියන්නේ ඒ මිනිස්සුන්ට ගෙදර යන්න වෙන්නේ නෑ ඔයා කරන වැඩවලින් හරි අපි පටන් ගමු අද වැඩේ දන්න කියන මුණක් මේ මොකද මේ මේ ආවිල්ලා ර වෙනස් විදිහේ අපි දැකලා තියෙන ආට් එක වෙනස් කරලා කරපු කෙනෙක් තමයි. පිටක දෙපාරක් විතර එකතු වුණා නේද අපි. ඔව් කලින් වෙනසන් දෙකට අපිට එක සම්බන්ධ වුණා. ඉතින් ඔය අඳුනලා දෙන්න කවුද අද ඇවිල්ලා ඉන්නේ කියලා. ඔව් අද ඇවිල්ලා ඉන්නේ ආර්ට්ස් ආර්ට්ස් පැත්ත අඳින පැත්ත ප්‍රගුණ කරපු එක්කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඇඳා මේ පෝට්‍රේට් ආර්ට් පෙන්සිල් ආර්ට් ආර්ට් එකක් ඒ වගේම තමයි මේ ලස්සන රවි වගේ චුටි ටෙඩි බෙයා කෙනෙකුයි ගහකුයි තියලා ඒක ඇන්දා දැන් අද අඳින්න සූදානම් වෙලා ඉන්නේ අපිත් එක්ක එකතු වෙන ආටිස්ට් මේ ආකිටෙක්චර් කරන කට්ටියට ගැලපෙන දෙයක්. ඉතින් ඒක අඳින්න කලින් අඳුන්ලා දෙන්නම් අද අපිත් එක්ක එකතු වෙන්නේ රෂාන්. කොහොමද? අයබෝන්. අයබෝන් රෂාන් අයබෝන්. මොකද නේද සද්ද නැත්තේ? අද නිකන් සුදු පාටයි. අර සුදු පාටද? ඒ කියන්නේ ඔය දෙන කතා වෙලා අද අඳින්න. අපි දෙන කතා වෙලා ඇඳන් ගන්නේ නේද රෂාන්? අවුලෝ. නේ වන්ද. හරි ඒ කොහොම හරි. රෂාන් මොනවද ඉස්තර මේ දවස්වල මොනවද වැඩ කටයුතු? මේ දවස්වලත් සුබෘත් පරිදි ඩිග්‍රී එකේ වැඩත් එක්ක. ඉතින් කලාව කියන දේ හැමතිස්සෙම අර ඒකෙම තමයි ඉන්නේ කොහොම කරත්. ඒ කියන්නේ ඒකට අපි කිව්වොත් අර මම සාමාන්‍ය සුපුරුදු මම වැඩ කරන වැඩ ටික වලින් චුට්ටක් ඈත් වුණත් ඉන්නේ අර හැමතිස්සම ඒ කියන්නේ හැමතිස්සම ජීවත් වෙන්නේ අර ඒකට සමීප දේවල් එක්කම තමයි කොහොම කරත් ඉතින් ඒකෙන් ඈත් වෙන්නේ කොහොම නමුත් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආකිටෙක්චර් එහෙම නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පය ගැන සැලකිය යුතු ප්‍රමාණයක් ලංකාවේ ඉගෙන ගන්නවා ඒක ඒ විශේෂ ඉතින් ඔවුන්ට ගොඩක්ම මේ ඕන කරන ඒ කියන්නේ අත්‍යවශ්‍යම දෙයක් ගැන තමයි කතා කරන්නේ. අපි බලමු කොහොමද? රවි මේ අපි දෙන්න ප්‍රශ්න අහලා හරහා දැන් රෂාන් දෙපාරක් මාවනේ කිසිම චිත්‍රයක් හරියට ෆිනිෂ් කරගන්න බැරි වුණා. හේතුව අපෙන් දින වදේ හිඳ. ඔව් අපෙන් දින වදේ කියන්නේ අපි දෙන්න කතා කරනවා වැඩි අත්‍තර. අපි දෙන්න නෙමේ. ඔයා මෙයාගෙන් ප්‍රශ්න අහනවා වැඩි. ඒ කියන්නේ ප්‍රශ්න අහන්න ඕනේ මොකද මේ දේවල් මේ අපේ වැඩසටහන බලන් ඉන්න අයට අනිවාර්යයෙන්ම කියලා දෙන්න ඕනේ. ඔව් ඉතින් එයාට ටිකක් අමාරුයි මේ ප්‍රශ්න අහා එහෙම වැඩේ කරද්දි. එතකොට ඔයා අපිට ලස්සන සින්දුවක් කියන්න ඕන. ඔව් ලස්සන සින්දුවක් කියනවා මම කියන්නේ මේ දැන් මේ අපි දෙන්න මේ වැඩේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් කරගෙන තියෙනවා. ඒ දේවල් සම්පූර්ණ කරොත් තමයි නිර්මාණශීලී කලාකරුවෙක් වෙන්න පුළුවන් ලංකාවේ සහ ජාත්‍යන්තරයේ. හොඳයි. ඔව්. රෂාන්. අද මොකද්ද මේ වැඩේ අර අමුතු ගැජට්ස් ටිකක් තියෙනවා මට පේනවා ඉස්සරහා මේසෙ උඩ.
මට පේනවා නේද පොඩි පෙට්ටියක් වගේ තියෙනවා. ඔව් පේනවා. මොනවාද ඒක? ටෙක්ස් එකක් පේනවා. ඒක මම හිතන්නේ පැන්සල් නේද? ඔව්. පැන්සල්ද? පැන්සල් නේ මේ තියෙන්නේ ප්ලැටිනම් වගේ අපි කියන්නේ කෝපික් මාක. අපි පොඩ්ඩක් පෙන්නමු ඔක පොඩ්ඩක්. පෙන්නන්නකෝ. අහහ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි වැඩ කරන මේ ප්ලැටිනම් වලට වඩා ටිකක් වෙනස්. අපි සමීප රූපයක් පෙන්නමු. සාමාන්‍යයෙන් අපි වැඩ කරන මේ ප්‍රැටිග්නම් වලට ටිකක් වෙනස් මේකෙන් ටිකක් විශේෂ කාර්යයන් ටිකක් කරන්න පුළුවන් ඒ කියන්නේ මේ දැන් අපි සාමාන්‍ය ගන්න ප්‍රැටිග්නම් සමහරක් වෙලාවට වෝටර් කලර් එක යූස් කරන්න බෑ මික්ස් මීඩියා වැඩ කරන්න ටිකක් අමාරුයි ඒ කියන්නේ කරත් අර ඒකෙන් අර හරි ප්‍රයෝජනෙ ගන්න අමාරුයි දැන් මේවා හදලා තියෙන්නේ අර ඒ වගේ මික්ස් මීඩියා වැඩ කරන්න වෝටර් කලර් යූස් කරන්න ඒවත් එක්ක වැඩ කරන්න ඉතින් අපි බලමු අද ටිකක් වෙනස් වැඩක් ඒ කියන්නේ මික්ස් මීඩියා වැඩක් දැන් අපි මින් පෙර කතා කරා පෝට්‍රේට් ගත්තහම එකම මීඩියා එකක වැඩ කරන්නේ ඊට පස්සේ වෝටර් කලර් ගත්තහම ඒත් එකම මීඩියා එකක වැඩ කරන්නේ නමුත් වෝටර් කලර් අපිට පුළුවන් පාවිච්චි කරන්න වෙනත් මීඩියා තව කිහිපයක් එක්ක දැන් අද අපි කතා කරන්නේ කෙලින්ම මික්ස් මීඩියා ඔව් පිටිපිට මේ ටිප් එහෙම ගලවලා චුට්ටක් පෙන්නු ඔව් මේකේ මේ දැන් අපි සාමාන්‍යයෙන් අපි බලන්නේ මේ දැන් පෑනත් එක්කම ගලවලා ගත්තා කියලා ඔක්කොම ඔව් ඒකේ විශේෂත්වය තමයි දැන් ඒකේ මේ පැති දෙපැත්තම තියෙනවා ඒකේ එක පැත්තක් ෆ්ලැට් කියලා කියන්නේ අනිත් පැත්ත පොයින්ට් එක වගේ තියෙන්නේ. එතකොට ඒකෙන් අර පුංචි තැනක් පොයින්ට් අවුට් කරන්න වගේ තැනක් පුළුවන්. අරක ෆ්ලැට් එක අපිට කෙලින්ම පාට කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි විශේෂත්වය. ඔක තියෙන මේක ගොඩක් විවිධ කාර්ය දෙ මේක ෆැෂන්. දැන් මම අහන්න කැමති මේ ආකිටෙක්චර් සමහර කෙනෙක්ට වැඩසටහන බලන් ඉන්න අපේ නංගිල මල්ලට හිතෙන්න පුළුවන් මොකද්ද මේ අයියා කියන්නේ? මොකද්ද මේ ආකිටෙක්චර් කියන්නේ? අපිට තේරෙන්නේ නැහැ. අපි සරල විදිහට පැහැදිලි කරමු මොකක්ද මේ ආකිටෙක්චර් කියන්නේ ආකිටෙක්චර් කියලා කියන්නේ සාමාන්‍යයෙන් නිකන් සරල මගේ අදහස අපි දැන් මින් දැන් අවුරුදු ගානකට කලින් ඒත් ආකිටෙක්චර් තිබ්බ අපි කිව්වොත් දැන් ගෘහ නිර්මාණ ශිල්පය කතා කරොත් පිරමීඩ හදන කාලේ ඒත් ගෘහ නිර්මාණ ශිල්පය ඒ කියන්නේ එතනත් ඔවුන් භාවිතා කරපු යම්කිසි ඒ කියන්නේ දැන් පිරමීඩයක් ගත්තොත් එතනත් තියෙනවා එක්තරා හැඩයක් සහ ඒ හැඩේ ඔවුන් ඇයි ඒ හැඩේ තෝරගත්තේ. එතකොට මේ හැඩේ තෝරගන්න හේතු තියෙනවා වගේම ඒක මේ ඒ විදිහට මේ ගොඩනගන්න දැවැන්ත නිර්මාණය. ඒක ඒ විදිහට ගොඩනගන්න අවශ්‍ය වුණ මේ දැන් හැඩය ගැන අපි කතා කරොත් ඒක තමයි කලාව එහෙම නැත්නම් නිර්මාණකරුවෙක් නිර්මාණය කරන දේ. එතකොට මේ දැන් ඒක එහෙම නිර්මාණය කරනකොට ඒක එහෙම ගොඩනගනකොට දැන් ඒක අදටත් තියෙනවනේ. ඒතර මේ සෑහෙන කාලයක් පවතින නිර්මාණයක්. ඒතර මේක සෑහෙන කාලයක් පවතින නිර්මාණයක් වෙන්න ඕන කරනවා මේ විද්‍යාත්මක පසුබිමක් ඕනේ. ඒ කියන්නේ මේක හදනකොට යටට බේස් එකක් තියෙනවනේ ෆවුන්ඩේෂන්. එහෙම නැත්නම් ඔව් බේස් එකක්. ඒතර ඒ මත තමයි මේක තියෙන්නේ. ඒතර දැන් නිර්මාණකරුවෙක් නිර්මාණය කරයි යම්කිසි හැඩයකට හෝ යම්කිසි නිර්මාණයක් අපි ඒක අපි කියමු ගෘහයක් එහෙම නැත්නම් මොකක් හරි හවුස් එකක් හරි මොකක් හරි මිනිසුන්ට ඉන්න පුළුවන් ආකිටෙක්චර් කියලා කියන්නේ ගෘහ නිර්මාණය. එතකොට එහෙම දෙයක් කෙනෙක් නිර්මාණය කරන්නේ. නමුත් මේකට පැවැත්මක් නැති වෙනවා අර විද්‍යාත්මක සාධකයක් නැති වුණා. ඒ කියන්නේ හොඳ බේස් එකක් අපි භාවිතා කරන මැටීරියල්ස් අමුද්‍රව්‍ය මොනවාද? එතකොට ඒ කාලේ තිබ්බ භාවිතා කරපු ඒ හුණු ගල් වගේ පරිසරයෙන්ම ගන්න දේවල් මේ දේවල් මනාව සංකලනය කරලා අර නිර්මාණය එහෙම නැත්නම් නිර්මාණකරු අපි කිව්වොත් අපි අපිට කියන්න පුළුවන් ඒ කාලෙත් ඕක නිර්මාණය කරේ චිත්‍ර ශිල්පීකම වෙන්න පුළුවන්. ඔහු විද්‍යාත්මක පදනමක් සහිතව එහෙම නැත්නම් විද්‍යාත්මක කරුණු කාරණා ටිකක් සැලකිල්ලට අරගෙන මේක නිර්මාණය කරපු නිසා තමයි ඔහු චිත්‍ර ශිල්පියෙක් වගේම අර විද්‍යාත්මක කරුණු ටිකත් එතනට එකතු වුණ නිසා ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙනවා. ඒ කියන්නේ අර අපි කලාව විතරක් නෙමෙයි එතන හැඩතල විතරක් නෙමෙයි එතනට අර විද්‍යාත්මක කරුණු ටිකත් ආවට පස්සේ මේක ගොඩනැගිල්ලක්. එහෙම නැත්නම් අපි කිව්වොත් ස්ථීර වෙන්න පුළුවන් తాවකාලික වෙන්න පුළුවන් ඉදිකරන යම්කිසි ඉදිකිරීමක්. ඉතින් මේක කරන්න අර කිව්වා වගේ කලාවට එකතු වෙන්න ඕනේ එළියෙන් අර කියන විද්‍යාත්මක කරුණු කාරණා ටික ලෝකෙ කොහේ කරත් දැන් අපි කිව්වොත් ලංකාවේ පරණ පොළොන්නරු යුගය සහ ඒ අනුරාධපුර යුගය මේ පරණ අපේ ඉතිහාසයේ තියෙන ඒ ගෘහ නිර්මාණ ගැන කතා කරොත් ඒ දේවල් වලත් අර පිරමීඩ ඒ කාලේ තිබ්බ තාක්ෂණික ක්‍රම සහ කරපු අයගේ මේ කියන්නේ රටවල් වල තියෙන ඒ වෙනස්කම් තියෙන පුළුවන් භාවිතා කරපු අමුද්‍රව්‍ය වෙනස් වෙන්න පුළුවන්. නමුත් හැමෝම වැඩ කරන්නේ අර විද්‍යාත්මක කරුණුත් එක්ක. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් පිරමීඩයක් හදනකොට යටට තියෙන ඕන බේස් එක එකක්. ඒකේ ෆවුන්ඩේෂන් තව එකක්. මොකද ඒක දැවැන්ත නිර්මාණය. දැන් අපි අද මේ අපි දැන් ජීවත් වෙන මේ නිවාසවලට ඒ වගේ ෆවුන්ඩේෂන් එකක් ඕනේ නැහැ. මොකද එච්චර ලොකු බරක් ලොකු
බර ප්‍රමාණය ගල් ගොඩක් එකට එකතු කරලා උසට හදපු නිර්මාණ ඇත පිරමීඩය. ඉතින් ඒක දරා ගන්න යටට බේස් එකක් තුන. ඉතින් ඒ කාලේ ඔවුන් ඒක කොහොමද හිතුවේ? ඒක භාවිතයට ගත්තේ කොහොමද? ප්‍රායෝගික භාවිතා කරේ කොහොමද? සහ ඒක අද වෙනකන් පවතින දෙයක්. ඒ කියන්නේ කල්පවැත්මක් තියෙන ඔවුන් යම්කිසි මේ යම්කිසි පදනමක් ඒ කියන්නේ පදනමක් ඇතුව කරපු නිර්මාණයක්. එතකොට අපි දැන් ජීවත් වෙන නිවාසයකට එහෙම අවශ්‍ය නැහැ. ඒතර මේ ආකිටෙක්චර් කියලා කියන්නේ ওই දේවල් ගන්නට මනාව මේ සංකලනය කරගෙන ගන්නට භාවිතය කලාවත් එක්ක. මට හිතුණා මේ රෂාන්ගේ මේ පොඩි හරස් ප්‍රශ්නයක් අහන්න. දැන් අපි ගත්තොත් හැම කලාවකටම හැම ආර්ට් එකකටම තියෙනවා මේ නීති රීති. අපි ගත්ත ලෝ එකක් කියලා කියනවා. දැන් ගෘහ නිර්මාණ ශිල්පයේ මේ වගේ නීති රීති සංකල්පයක් තියෙනවද? ලෝ එකක් තියෙනවා. අපි පිළිපැදිය යුතු ලෝ එකක් තියෙනවද මේ නිර්මාණ කරනකොට? එහෙම එකක්. ඔව් අනිවාර්යෙන්. දැන් අපි ගත්තොත් දැන් අද දැන් වර්තමානයේ ඉදිරියන ගොඩ නැගිල්ලක් වුණත් ඒ කාලේ තිබුණ ගොඩ නැගිල්ල මම කලින් උදාහරණෙම ගන්නවා. මොකද අපිට පරණම උදාහරණයට ගන්න තියෙන ඔය පිරමීඩ් සහ ඒ ආශ්‍රිත. මොකද ඒවෙන් තමයි පරණ මිනිස්සු කොහොමද මේ එහෙම නැත්නම් අපි ගත්තොත් ගල්ලෙන් ඒ කාලේ මිනිස්සු ජීවත් වුණ ගල්ලෙන් ගත්තොත් ඔවුන් හැමතිස්සෙම ඒ කියන්නේ ඒත් අදමත් අද පවතින අද පවතින තත්වයම තමයි. නමුත් ඒ කාලේ විදිහට ඔවුන්ට ඒ කාලේ අද තියෙන තරම් දියුණු තාක්ෂණයක් සහ මේ මෙවලම් අමුද්‍රව්‍ය තිබෙ නැති වුණාට ඒ කාලේ වගේම දැන් ඔවුන් ගත්තා දැන් ඔබ හැවි ලෝ එකක් තියෙනවා. එතකොට ඒ කාලේ ගල්ලෙනක් ගත්තොත් ඒක ඇතුළට වාතාශ්‍රය එන්න ඕනේ. ඒ වගේම ඔවුන්ට යන්න එන්න දොරක් ඒ කියන්නේ මං කියන්නේ පිවිසුමක් සහ ඒක වහන්න පුළුවන් වෙන මොකද ආරක්ෂිත වෙන්න ඕනේ. ගෘහ නිර්මාණය ගෘහයක් කියලා කියන්නේ අපිට ආරක්ෂාව දෙන තැනක්. අපිට ඉන්න තියෙන තැනක්. ඒතකොට ඒක ගල්ලෙනක් වෙන්න පුළුවන් ඈත අතීතේ. අද වෙනකොට නිවාසයක් හෝ ලොකු දැවැන්ත නිර්මාණ ඒ කියන්නේ මේ නිවසක් වගේ දෙයක් වෙන්න පුළුවන්. නිවසක් හෝ කාර්යාලයක් හෝ ඕනම දෙයක්. ඉතින් ඒක හදනකොට ලෝ එක කියන්නේ ඔය දැන් ඒ කාලේ ගල්ලෙන්වලත් පිවිසුමක් තියෙනවා. ඒ වගේම වෙන්ටිලේෂන් අපි කිව්වොත් එහෙම නැත්නම් ඇතුළට ආලෝකයක් එන්න ඕනේ, හැමතිස්සෙම අලුත් වාතාවරණයක් වෙන්න ඕනේ. මේ දේවල් තමයි මේ ලෝ එක කියලා කියන්නේ. එතකොට ඔය දේවල් කොහේ භාවිතා කරත් අපි පිළිපදින්න ඕන දේවල්. එතකොට යම්කිසි ඉඩ ප්‍රමාණයකට එන්න ඕන ඇතුළට වාතාවරණයක් එන්න ඕන විදිහක් තියෙනවා. ඒ විද්‍යාත්මකව තියෙනවා ඇත්තටම ගෘහ නිර්මාණවල. ඉතින් ඒ දේවල් අනිවාර්යෙන් අපි එදත් පිළිපැද්ද ගල්ලෙන් කරන කාලේ උනුත් ඒ දේවල් ඒ විද්‍යාත්මක කරන උන් දන්නේ ඒක විද්‍යාවද සහ මොකද්ද කියලා. නමුත් ඔවුන්ට ඒක දැනුණා. දැන් ගේ ඇතුළේ ඉන්න බෑනේ රස්න කාලේ අපිට ඉන්න බෑ. එතකොට ඇයි අපි මේ කවුලුවක් දාන්නේ හැමතිස්සෙම අලුත් වාතාවරණය එන්න සහ හැමතිස්සෙම අලුත් වෙන. ඉතින් ඒක ඔවුන් එදා ඔවුන්ට දැනෙච්ච දේ ඔවුන් එදා ප්‍රායෝගික භාවිතා කරා සහ අදටත් අපි අපි දැන් කියන්නේ ජනේල කියලානේ, ජනේලයක් හෝ ඒ වගේ විවරයක් අපි තියෙනවා. ඒතර ඒක අද අපි තියන්නේ ඒත් අර කාර්යම තමයි. ඒතර ලෝ එකක් කියලා කියන්නේ මේ දේවල්. ඒ කියන්නේ ඇතුලේ ජීවත් වෙන මිනිස්සුනේ. ඒ අයගේ ජීවිතය බොහොම හොඳින් පවත්වා ගන්න ලෙඩක් දුකක් නැතුව ආරක්ෂාවෙන් සහ ඔවුන්ගේ එදිනෙදා ඒ කාර්යයන් සපුරාලන ඒ නීතිමාලාවක්ම නෙවෙයි. ඇත්තම නීතියක් කියලා කියන්න අමාරුයි. නීතියක් නෙවෙයි භාවිතා කරන්න ඕන දේවල් තියෙනවා. එතකොට තමයි ඒක සාර්ථක සහ අර අපිට ඒකේ මේ ප්‍රයෝජනේ ලැබෙන්නේ හරියට එහෙම වුණොත්. රයිට්. මට දැන් මෙහෙම හරස් ප්‍රශ්නයක් අහන්න හිතුණා. තව පොඩි ප්‍රශ්නයක් මට මේ වාස්තු විද්‍යාව ගැන සහ මේ වාස්තු විද්‍යාව සහ මේ ගෘහ නිර්මාණ ශිල්පය අතර මොන යම් සම්බන්ධතාවයක් තියෙනවද? දැන් ගෘහ නිර්මාණය කියලා කිව්වොත් මම කලින් කිව්වා වගේ ගෘහයක් අපි අර කියන සිද්ධාන්තවලට අනුව නිර්මාණය කරන එක. ඒතොර වාස්තු විද්‍යාව කියලා කියන්නේ අර දැන් අපි ඒක නිර්මාණය කරන්න ඕන ඇත්තම කිව්වොත් ඒක දැන් වාස්තු විද්‍යාව කියන එක ඇත්තම ලංකාවේ වගේ රටක තමයි ගොඩක්ම තියෙන්නේ. යුරෝප රටවල ගත්තොත් ඔවුන් එච්චර භාවිත කරන්නේ නැහැ. උළුවස්සක් කොහොමද දාන්න ඕනේ, ජනේල් කොහොමද දෙන්න ඕනේ, දොරක් අරින්න ඕනේ කොහොමද. මේ දේවල් ඔබට වැදගත් වෙනවා. මම කියන්නේ මේ සාමාන්‍ය ඔබ ගෘහ නිර්මාණය කරනකොට මොකද අපේ ලංකාවේ අපි පොඩි මේ එකක් හදාගෙන තියෙනවා මේ වාස්තු විද්‍යාව සම්බන්ධව. මේ ජනේලෙ මෙතෙන්ට එන්න ඕන, මේ දොර මෙතෙන්ට එන්න ඕන, මේ උළුවස්ස මේ මෙතෙන්ට එන්න ඕන. ඔබ ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදිහට ඔබ කොහොමද මේ දේවල් වලට මුහුණ දෙන්නේ? ඇත්තටම මුලින්ම කියන්න ඕන දේ තමයි මම එච්චර ඊතරම් විශ්වාස කරන දෙයක් නෙවෙයි. ඇත්තටම දැන් එක එක විවිධ චෝදනා එල්ල කරයි. අනිවාර්යෙන් ඒක වෙයි. ඇත්තටම මේ වාස්තු විද්‍යාව කියන එක බොරුවක් නෙවෙයි. මම කියන්නේ ඒක බොරුවක් කියලා. වාස්තු විද්‍යාව කියලා කියන්නේ දැන් ඇත්තම කිව්වොත් දැන් කෙනෙක් කියනවා දොර ওই පැත්තෙන් මෙහෙට අරින්න එපා. එහෙම නැත්නම් අපි කියනවා මේ නිදා ගන්නකොට ඔළුව ඒ පැත්තට දාන්න එපා. කකුල් මේ පැත්තට. එහෙම තියෙනවානේ අපි හදාගත්තු දේවල්. ඉතින් ඒව මම කියන්නේ බොරු කියලා. ඒව බොරුත් නෙවෙයි. නමුත් ඒව මම කියන්නේ බොරුත් නෙවෙයි ඇත්තත් නෙවෙයි කියලා. ඒව අපි පිළිපදින්න ඕනේ අපේ එදිනෙදා ජීවිතයේ මේ
ඇත්තම කිව්වොත් කිසි කරදරයක් නැතුව මේ බොහොම හොඳින් එහෙම නැත්නම් නීරෝගීව ඉන්න මිනිස්සු මේ يعني කාලයකට කලින් මම දන්නේ ඇත්තම මේ කවුද මේ වාස්තු විද්‍යාව කියන දේ පටන් ගත්තේ يعني වාස්තු විද්‍යාව කියන්නේ මේකයි කියන්නේ මෙයා කිව්වයි කියලා මම දන්නේ එහෙම හරියට මේ ගැන සඳහනක් කරන්න කොහොම නමුත් අර දැන් වාස්තු විද්‍යාව කියලා කියන්නේ අර අපිට දැන් ගේ ඇතුලේ අපි මේ නිවසක අපි ජීවත් වෙනකොට දැන් නිකන් හිතන්නකෝ අපි දැන් කලින් කිව්වා වගේම ඔය උළුවස්සක් එහෙම නැත්නම් මේ දොරක් වගේ දෙයක් දැන් අපි කියමු ඉර උදේට මෙයා වෙන පැත්තට එහෙම නැත්නම් ඉර ගොඩක්ම මේ රස්නේ වෙලාවට අපි හිතමු මේ වාස්තු විද්‍යාඥයෙක් කියනවා මේ මේ පැත්තට දොර දාන්න එපා දවල්ට මේ වගේ ලොකු වෙලාවක් ඒ කියන්නේ ඉරාව්ව කෙලින්ම මේ නිවසට වැටෙන වෙලාවක ඒ පැත් ඒ කියන්නේ ඒ දිශාවේදී දොරක් තියෙන්න බෑ කියලා. ඒක තමයි වාස්තු විද්‍යාව කියලා. ඔබේ ඔබේ නිර්මාණයට බාධාවක් ඇති වෙන්නේ නැද්ද මේ මේ දේවල් වලින්? මොකද මම දැකලා තියෙන ගොඩක් ඔය වාස්තු විද්‍යාව සහ ගෘහ නිර්මාණ ශිල්පීන් මේ පොඩ්ඩක් අර පොඩි සීතල යුද්ධදී මේ පොඩි පොඩි දේවල් වලට මේ වෙනවා මම දැකලා තියෙනවා මේ සාමාන්‍යයෙන් ඔබ ඔබ කරන නිර්මාණයට මොනියම් හෝ බාධාවක් ඇති වෙන්නේ නැද්ද මේ වාස්තු විද්‍යාව තුල? ඒක අනිවාර්යෙන් වෙනවා. දැන් ගොඩක් වෙලාවට මේ වාස්තු විද්‍යාඥයයි ගෘහ නිර්මාණ ශිල්පියයි කියන්නේ දෙන්නම එක්කෙනෙක්. ඒ කියන්නේ කෙනෙක් ඒ දෙකම ඉගෙනගෙන තියෙනවා. ඒතර ප්‍රශ්නයක් නැහැ. තවත් වෙලාවක අපි එක තැනකින් අපේ ප්ලෑන් එක අපි කරගන්න එහෙම නැත්නම් අපේ මේ ගෘහ නිර්මාණ ඒ වැඩ කටයුතු කරගන්න අපි මේ වාස්තු විද්‍යාව වෙන කෙනෙක්ගෙන් කරගන්න. ඒතර එහෙම වුණාම ගොඩක්ම වෙන දෙයක් තමයි මේ මේ අර කෙන ඒ කියන්නේ වාස්තු විද්‍යාඥයා කියනවා මේක මෙතනට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් සමහර කෙනෙක් දැනගෙන කෙනෙක් කරොත් එයා ඒක එහෙම නිර්මාණය කරන්නේ නැහැ. ඔහු එතනට උදාහරණයකට දොරක් එතනට දාන්නේ නැහැ. නමුත් මේ නොදැන කෙනෙක් කරොත් එච්චර ඒ ගැන විශ්වාසයක් නැති කෙනෙක් දැන් ඇත්තටම සමාජයේ ඉන්නවා එහෙමයි. ඒ කියන්නේ සමහරක් ගෘහ නිර්මාණ ශිල්පීන් ඉන්නවා වාස්තු විද්‍යාඥයෙක් එච්චර සැලකිල්ලකට ගන්න නැහැ. ඔහු බලන්නේ අර ඇතුලේ එයාගේ අත්දැකීම් වලින් ඔහුගේ නිර්මාණය ඔහු හොඳ මට්ටමින් කරන්න තමයි ඔහු බලන්නේ. එතකොට වාස්තු විද්‍යාඥයෙක් බලන්නේ අර ඔහු දන්න දේවල් වලින් මේ සහ ඔහුගේ සේවාවක් සපයන්නේ ඇත්තටම ඔහු දන්න දේවල් වලින් කොහොමද අර ගෘහයේ මේ ජීවත් වෙන අයට අර කියන්නා වූ අර මේ මේ අපිට හොඳ ඒ කියන්නේ එහෙම නැත්නම් අපි කිව්වොත් වාස්තු විද්‍යාවේ තියෙන අර ඒ අපි කිව්වොත් ඔය අනුහස් හරි එහෙම එහෙම ඒ කියන්නේ අර ජීවිතේට හොඳ දේවල් ඒ කියන්නේ අපි කිව්වොත් ලෙඩ සෞභාග්‍ය සෞභාග්‍ය හරි ඒ වගේ දේවල් දෙන්න තමයි ඔහු බලන්නේ. ගෘහ නිර්මාණ ශිල්පී කලින් කිව්වා වගේ ඔහුගේ උපරිමය ඔහු කරන්න බලනවා. එතකොට අනිවාර්යෙන් ගැටෙන තැනක් තමයි ඔතන මේ මොකද දැන් කෙනෙක් දකින්න මේ දොරක් දැන් දොරක් හරි බිත්තියක් හරි ජනේලයක් හරි එතනට આવොත් ලස්සනයි කියලා. ඉතින් ඔහු ඒක එහෙම නිර්මාණය කරනවා. අර පුද්ගලයා කියන ඒක එතනට આવොත් මේ මෙන්න මේ දේ තමයි වෙන්නේ කියලා. නමුත් අර අර පුද්ගලයා බලන්නේ මේ හොඳම يعني ඒක එතනට මේවා කරලා සමහරක්ලාට මෙහෙමනේ. දැන් ඔහුගේ අපි කිව්වොත් ඔහු ඒකට අය කරන මුදල සහ ඒ දේවල් එක්ක ඔහු බලන ඔහුගේ හොඳම නිර්මාණය දෙන්න. ඒතර අර දේවල් එච්චර සැලකිල්ලකට ගන්න නෑ. ඉතින් අර කලින් කිව්වා වගේ හැමදෙස්ම ගැටෙන තැනක් තමයි ඔතන. ඉතින් ඒක මම හිතන්නේ මේ අපි අර කිව්වොත් අර කොහොමද වාස්තු විද්‍යාව සහ ගෘහ නිර්මාණ ශිල්පයේ තියෙන පොඩි يعني මොකද මම මට පොඩි අත්දැකීමක් ඇසුරෙන් තමයි ආවේ මේ දෙකේ මොන යමෝ සම්බන්ධතාවයක් තියෙනවද කියලා. තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා අපේ ප්‍රශාන් එක්ක. ඉතින් ඒ දේවල් කතා කරන්න කලින් සෙන්දි අපි පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලාමු. මේ යූත් ආර්ට් බීට් බ්‍රේකෙන් පස්සේ අපි ආයෙකතුලා ඉන්නේ යූත් ආර්ට් බීට් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් අපි බ්‍රේක් එකට කලින් කතා කරගෙන හිටියේ මේ ගෘහ නිර්මාණ ශිල්පය සහ වාස්තු විද්‍යාව අතර තියෙන සම්බන්ධතාවය ගැන. ඉතින් මේ මං හිතන්නේ රෂාන් අපිත් එක්ක ගොඩක් දේවල් කතා කරා මේ සම්බන්ධයෙන්. අපි දැන් යන්න හදන්නේ මේ රෂාන්ගේ මේ වැඩේ බලන්න අමුතු වැඩේ. රෂාන් අරන් ඇවිල්ලා තියෙන පොඩි අමුතු වැඩක් කරන්න. මොකද්ද මේ අපි කරන්න යන්නේ අද? දැන් මම මුලින් කිව්වා වගේ අද මේ මේ කරන වැඩෙන් බලාපොරොත්තු වෙන්නේ ගෘහ නිර්මාණ එහෙම නැත්නම් මේ ආකිටෙක්චර් කරන ළමයින්ට ඇත්තන දැන් මාත් ඉගෙන ගන්න කෙනෙක්නේ. එතකොට මටත් මම ඉගෙන ගන්නකොට මට තියෙන ප්‍රශ්න සහ මගේ යාළුවෝ වෙන්න පුළුවන් ඒ අයට එන ප්‍රශ්න සහ මේ දේවල් මේ වලට පොංචි විසඳුම් ටිකක් එක්ක කොහොමද මේ ගෘහණී දැන් අපිට මේ මේ ඩිග්‍රී එකේ ඇතුළත් වෙලා තියෙනවා සබ්ජෙක්ට් එකක් මේ ඩිසයින් කමියුනිකේෂන්. එතකොට ඩිසයින් කමියුනිකේ දැන් ඇත්තම දැන් ඒක ඩිග්‍රී එකට මම ඉගෙන ගන්නත් කලින් අපි අර මං කර පෙර වැඩසටහන වල මේ කිව්වා ඒ වගේම අපි ඇඳා ඒ වගේ තියෙන සංකල්පම තමයි මෙතනත් තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ අර කලින් කිව්වා වගේ එළිය වැටෙනකොට ඒ දැන් අපි මේ කතා කරන්නේ ආර්ට්නේ.
ඉතින් ආට් කියන දේ ප්‍රධානම පදනම. එහෙම නැත්නම් එළිය සහ අඳුර කියන එකත් එක්ක කොහොමද අපි වැඩ කරන්නේ? එතකොට මේක නිකන් කරන්නම් වාලි දැන් ගොඩක් අය එහෙම කරන්නම් වාලි නිකන් මේ ඉන්ටීරියර් එකක් අඳිනවා. ඒතර ඊට වඩා අපිට පුළුවන් මේක කොහොමද මේ ඒ මැටීරියල් එක මොකද්ද පාවිච්චි කරලා තියෙන මැටීරියල් එක මොකද්ද අපිට දැන් අපි කලින් කතා කරා මේ වර්ණ වර්ණ කියන දේ කොච්චර වැදගත්ද කියන එක. මේ වර්ණ කියන දෙයින් තමයි අපිට අර මේ ෆීලිං එක දෙන්නේ. දැන් අපි කොහේ හරි තැනකට ගියාම උදාහරණයක් විදිහට රෝහලකට ගියාම රෝහලක තියෙන වර්ණ එක විදිහ. ඒතර මේ මිනිස්සුන්ට මේ අර බොහොම අර මේ නිශ්ශබ්ද එහෙම නැත්නම් අර ඒ වගේ මේ වැඩි කලබලකාරී නැති එහෙම ස්වභාවයක් තමයි මේ වර්ණවල තියෙන. ඒතර මේ වර්ණවලට පුළුවන් ලොකු මේ මේ අපි ඉන්න අපි ජීවත් වෙන දැන් අපි මේ කතා කරන ආකිටෙක්චර් එහෙම නැත්නම් ගෘහ නිර්මාණ ගැන මේ වර්ණවලට පුළුවන් ලොකු මේ වෙනසක් කරන්න සහ මිනිසුන්ගේ හිතවලට සහ ජීවිතයට ලොකු අර අපි කිව්වොත් ඒ කියන්නේ අර එදිනෙදා ජීවිතේ අර ස්ට්‍රෙස් එකක් නැතුව එහෙම නැත්නම් මනස බොහොම නිරවුල්ව වගේ බොහොම හොඳින් ජීවත් වෙන එහෙම නැත්නම් අපේ එදිනෙදා ජීවිතය වැඩ සහ අපේ එදිනෙදා ජීවිතය බොහොම හොඳින් ගත කරන්න මේ අපි ජීවත් වෙන ඉන්ටීරියර් එහෙම නැත්නම් ගෘහය නිවස මේ වර්ණ කියන දේවල් ඒ විදිහට මැච් කරගත්තාම වෙන හොඳ. එහෙම නැත්නම් ඒකේ තියෙන මේ අපි කිව්වොත් අපිට ලැබෙන ගුණාත්මක භාවය වෙන්න පුළුවන් ඒ වගේ. ඉතින් දැන් මම දැන් මේකෙන් මේ අඳින එකෙන් බලාපොරොත්තු වෙන්නේ පර්ස්පෙක්ටිව්. එහෙම නැත්නම් අපි පර්ස්පෙක්ටිව් ගැන කතා කරොත් හොඳ පුංචි උදාහරණයක් කිව්වොත් අපි හැමෝම පොඩි කාලේ කරන දෙයක් තමයි මේ අපි ගියොත් රේල් පාරකට අපි ගිහින් රේල් පාරක් මැද හිටගත්තොත් අපිට පේනවා පීලි දෙක දැන් අපි ඉන්න තැන ළඟ දෙපැත්ත තියෙනවා. ඕක ඈතට බැලුවොත් ওই රේල් පාර ඈත එකතු වෙන තැනක් තියෙනවනේ. රේල් පාර දෙකම ඈත එකතු වෙන තැනක් තියෙනවා. එතන තමයි පොයින්ට් එක තියෙන්නේ මේ අපි ඒකට කියන්නේ 1 point perspective කියලා. එතකොට ඒ වගේම තමයි තව ඊට වඩා දැන් ඒක බොහොම සරල අපිට එදිනදා ගන්න පුළුවන් ප්‍රායෝගික උදාහරණයක්. ඒ වගේම ලියනාඩෝ ඩාවින්චි ඇඳපු චිත්‍රයක් තියෙනවා අපි කවුරුත් දන්න එකක්. අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය කියන චිත්‍රය. ඉතින් ඒක ගත්තොත් ඒකේ ගොඩාක් මීට වඩා ලොකු අධ්‍යයනයකින් පස්සේ නිර්මාණය වෙච්ච චිත්‍රයක්. ඒකේ මේ ජේසුස් වහන්සේ ඉන්නේ මැද. ඒ වගේම අර ඔහු ඉන්න ඒ වටපිටාව සහ ඒ වහලය සහ ඒ ඇතුලේ ඉන්ටීරියර් එක මේ එකතු වෙන්නේ මේ හරියටම මේ ජේසුස් වහන්සේගේ මුහුණ. එහෙම නැත්නම් හරියටම චිත්‍රයේ මැද. ඒ කියන්නේ මේක ඇයි එහෙම ඇඳලා තියෙන්නේ? අර ඔහුව වඩාත් කැපී පේන. එහෙම නැත්නම් ඔහු ඒ චිත්‍රයේ ප්‍රධාන චරිතය වෙනකොට ඔහුව කැපිලා පේන තමයි එහෙම ඇඳලා. ඒතර මේ 1 point perspective එකෙන් කරන්නේ අර අපි දකින ඉමේජ් එක දැන් අපි ඇත්තටම අපේ ඇස් දෙකෙන් දකින්නේ perspective එකක් තමයි හැමතිස්සෙම. ළඟ තියෙන දේ ළඟ තියෙන දෙයක් විදිහටත් දුර තියෙන දේ දුර තියෙන දෙයක් විදිහටත්. එතකොට අපි අඳිනකොට ළඟ තියෙන දෙයක් ප්‍රමාණය විශාලයි සහ කමෙන් ඈතට මම කලින් කිව්වා වගේ අර රේල් පාරවල් දෙක අපිට ළඟ පේනකොට ඒක අපිට හොඳට වෙනසක් පේනවා. මේ රේල් පාරවල් දෙක ඈත කියන්නේ දෙපැත්තෙන් තියෙන. නමුත් ඈතට යනකොට මේ දෙකම එකට එකතු වෙලා තියෙනවා. එතකොට දැන් මේ ඉන්ටීරියර් එකක දැන් මම මේ ඇඳන් ඇවිල්ලා තියෙනවා මේ එකක් නිකන් උදාහරණයක් අපි කොහොමද වර්ණ කරන්න කියලා බලමු. ඉතින් දැන් මෙතෙන්දී මම කතා කරන්නේ ගෘහ නිර්මාණ එහෙම නැත්නම් අර මං කිව්ව සබ්ජෙක්ට් එක ඩිසයින් කමියුනිකේෂන්. ඒ කියන්නේ අපි ආකිටෙක්චර් වල කතා කරන්නේ ආකිටෙක්චර් වල කතා කරන්නේ මේ කටින් වචන නෙවෙයි. ඇත්තම කිව්වොත් අපි කතා කරන්නේ අපි කෙනෙක්ට අපි ඇඳලා පේන දැන් දෙයක් අපි දැන් අපි කිව්වොත් යම්කිසි ගෘහ නිර්මාණයක් අපි කටින් වචන 1000කින් කියන දේ අපිට මේ ඇඳලා බොහොම පුංචි ස්කෙච් එකකින් අපිට ඒක පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ අපි කටින් ගොඩක් මේ එක්ස්ප්ලেইন කරන දේක් අපිට චිත්‍රකින් බොහොම සරලව පෙන්වන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ ඩිසයින් කමියුනිකේෂන්. එහෙම නැත්නම් කොහොමද මේ මේ ඉන්ටීරියර් එකක් එහෙම නැත්නම් මේක මේ කොහොමද අපි එක්ස්ප්ලেইন කරන්න කියන එක වර්ණ සහ ඒ හැඩතල මේ දේවල් යොදාගෙන මේ පර්ස්පෙක්ටිව් කියන එක කොහොමද භාවිතා වෙන්නේ කියන එක තමයි මම දැන් මේ කරලා පෙන්වන්නේ. එතකොට ඒකට මම භාවිතා කරන්නේ අර කලින් පෙන්නපු මාක පෙන්ස්. ඒවා මේකේ දැන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මික්ස් මීඩියා. ඒ කියන්නේ ඒවා කෝපික්ස් මාක්සුයි සාමාන්‍ය අපි භාවිතා කරන පෑනක් ජෙල් පෙන් එකක් මොකක් හරි. ඒ වගේ සහ අර ලයිට් එක පෙන්වනකොට දැන් මම කියවනේ මික්ස් මීඩියා පාවිච්චි කරන්න කියලා. එතකොට මට පුළුවන් මේ කොලේ තියෙන සුදු පාට වර්ණය ඒ විදිහට ඉතුරු කරන්නත් ඒ වගේම
සුදු පාලනමට ඉතුරු කරන්න බැරි වුණොත් අපි අවස්ථා දෙකම කරලා බලමු. එහෙම කරන්න බැරි වුණොත් එහෙම තැනක අර අඩුපාඩුව හදන්න. එහෙම නැත්නම් වැරද්ද චුට්ටක් හදලා එතනට කොහොමද අර ආලෝකයක් දෙන්නේ. එහෙම නැත්නම් අපිට ඒතර පාවිච්චි කරන්න පුළුවන් ටිපෙක්ස් එක. සුදු පාටයින්. ඒතර මේ මික්ස් මීඩියා. එහෙම නැත්නම් මේ සරල බොහොම අපි එදිනෙදා පාවිච්චි කරන මේ දේවල් ටිකක් නේ. ඉතින් මේවෙන් කොහොමද මේ නිර්මාණය කරගන්න කියන එක හරියට කරන්න කියන එක බලන්න. රයිට් අපි වැඩේ පටන් ගමු. ඔව් නැත්තම් කතා කර කර ඉන්න ගිහිල්ලා එදා වගේ පොඩ්ඩක් චික් ට්‍රෑන්ඩ ගන්න බැරි වුණා. නඳ ගන්න බැරි වුණා. රයිට්. අපි කොහොමද වැඩේ පටන් ගන්නෙ ප්‍රශාන්? එතකොට ප්‍රශාන් මේ නිවසේ මොන කොටසද ඔය? මම මේ නිකන් ඇත්තරම මේ නිවස අපි ගත්තා දැන් මේකේ තියෙනවා ටිකක් අමාරු. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් අඳින්න පෙළඹෙන්නේ නැහැ මේ මෙතන තියෙන දේවල් ටික. බොහොම සරල දැන් අපි කිව්වොත් කෙනෙක්ට පර්ස්පෙක්ටිව් එකක් අඳින්න කියලා ළමයෙකුට. ඒ කියන්නේ මේක හදාරන කෙනෙකුට ඔහු බොහොම සරල දේවල් ටික අඳින. නමුත් මම මේ දැන් තෝරගෙන දෙන්නේ අඳින්න පුළුවන් අමාරු එකක්. අපි අමාරුම එකක් ඇඳුවත් අපිට ලේසි එකක් කොහොමත් අඳින්න පුළුවන්. එතකොට දැන් මේ අමාරු දැන් මේකේ තියෙනවා මේ ඉනිමගක් තියෙනවා මේ උඩ අතට. මේ පැත්තට ආයි පඩි පෙළක් තියෙනවා. ඒකත් ඉනිමගක් වගේ. එතකොට ඇතුලේ පොත් තියෙනවා, මේ ඔරලෝසුවක් තියෙනවා සහ මේ බිම තියෙනවා. එතකොට මේකේ ළඟ තියෙන වස්තු ටිකක් තියෙනවා. ඒ වගේම මැද සහ දුර. මේ තලයන් කිහිපයක තියෙන අපි කියොත් එලිමන්ට් ටිකක් තියෙනවා. එතකොට ඒ ටික අපි කොහොමද මේ වර්ණවලින් පෙන්වන්නේ සහ ළඟ තියෙන දේ ළඟ දෙයක් විදිහටත් දුර තියෙන දේ දුර තියෙන දෙයක් විදිහටත් පෙන්වන්නේ කොහොමද කියන එක තමයි බලන්න. එතකොට අපි වර්ණ කරමු. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට මින් පෙර අපේ ඇඳපු චිත්‍රය හැම 100%ක් ඉවර කරගන්න බැරි වුණානේ. නමුත් මේක දැන් අපි මේ පාවිච්චි කරන මීඩියාත් එක්ක අපිට මම හිතන ටිකක් සාමාන්‍ය සැලකිලිතර ප්‍රමාණයක් අපිට ඉවර කරගන්න පුළුවන් වෙයි. මොකද අපි ඔගේ පොඩි සමීප රූපයක් පෙන්වමු. ඔව්. මොකක්ද ඒ තියෙන්නේ කියලා හරියටම. මේ තියෙන්නේ නිකන් සරලම ස්කෙච් එකක්. ඒ කියන්නේ ගොඩක් ඩීටේල් කරලා නැහැ. නිකන් ඇඳපු ස්කෙච් එක. මොකද මේක අන්තිමට මේ දේවල් ටික පේන්නේ නැහැ. අපි වර්ණ කරලා සම්පූර්ණ මේක පාට කරනවා. අපි එහෙනම් පටන් ගමු නේද රවි? වැඩේ පටන් ගමු අපි. හරි. අපි වැඩේ කරගෙන යන ගමන්ම අපි ඕක විස්තර පොඩ්ඩක් කරමු රෂාන්. රයිට්. නිවසක් එහෙම හදන්න ඕන බලාපොරොත්තුෙන් ඉන්න ඕන නේද රවි? ප්‍රශාන්ත කතා කරන්න ගෘහ නිර්මාණ ටික කරගන්න. වාසිද්‍යාව වෙන අගන්න රවිට කතා කරන්න. අපි හරියට මේ මම බලන් හිටිය හරියට අහනවා විස්තර මේ කොහොමද මේ කතා. මේ දේවල් වැදගත් වෙනානේ. මොකද දැන් අනිවාර්යෙන් අපේ වැඩසටහන බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මට ගියක් හදන්න ඕන ගෘහ නිර්මාණ කරගන්න ඕන වාස්තු විද්‍යාව කරගන්න ඕන. මේ දේවල් හරියට ඇහුවේ නැත්නම් නේද? ඔව් අනිවාර්යෙන්. අනිවාර්යෙන්ම දැන් හට දැන් පවුල් වෙන්න මැරි කරන් ඉන්න කට්ටියට එහෙම. ඔව් ඉතින් ඔයාලට එහෙම අදහසක් තියෙනවද? එහෙම නිවසක් හදන්න. ඔව් අදහසක් තියෙනවා. ඔව්. රවිටත් තියෙනවනේ. ඔව් අනිවාර්යෙන්ම. කොහෙන් හරි තින් අපි ඕන තමයි අල්ලගන්නේ. හරි. හොඬ වැඩේ පටන් ගත්ත රෂාන්. මොනවද දැන් ඔය කරන්නේ? රෂාන්ගෙන් ප්‍රශ්න අහන්න එපා. අපි චුට්ටක් අඳින්න දෙමු. මම දැන් වර්ණ එකින් එක පාවිච්චි කර කර ඒ කියන්නේ දැන් අපි දැන් මින් පෙර පාවිච්චි කරා වෝටර් කලර්. ඒත් වෝටර් කලර් කරාම ටිකක් වර්ණේ ටිකක් අඩුයි. අපිට වර්ණේ වැඩි වෙනත් පුළුවන් පාවිච්චි කරන්න. නමුත් වෝටර් කලර් පාවිච්චි කරනකොට සාමාන්‍ය වර්ණේ ටිකක් අඩුවෙන් භාවිත කරනවා. දැන් ඔයාලා පේනවා මේකේ මේ ටිකක් පාට වැඩි. ඒ හැටි දැන් අපි කෝපික්ස් මාකර්ස් පාවිච්චි කරන්නේ. ඒත් මේකේ ටිකක් වර්ණේ වැඩි. නමුත් අර කාර්යෙම කරගන්න පුළුවන්. අර මාධ්‍ය වෙනස් නිසා පොඩ්ඩක් අර පෙනුම පොඩ්ඩක් කලින්ට වඩා ටිකක් තද වර්ණයක් තියෙනවා. රේෂන් මේ දැන් අපි ඔය අඳින මේ අවුට්ලයින්ස් එහෙම දැන් දැවේ නිර්මාණය කරන දෙයක් නම් ඒ කලර්ස් වලට ගැලපෙන්න හිම නේද අඳින්න ඕනේ. ඔව්. ඉතින් එතකොට දැන් මම කලින් කිව්වා වගේ අපේ දැන් මම කියන්නේ කලින් වර්ණ වලට තමයි පුළුවන් කියලා මේ මේකේ තියෙන ෆීලිං එක අපිට දෙන්න. දැන් මේක මම මේ කළු පාට වර්ණයකින් පාට කරොත් මේ ඉනිමගක් වගේ මේ පෙනුමක් තියෙන දෙයක් මෙතන තියෙනවා. නමුත් දැන් මේක මම කළු පාට වර්ණයකින් කරොත් මේක කෙනෙක්ගේ මේක මේ මොන හරි යකඩ වලින් හරි එහෙම නිර්මාණය කරනවා. දැන් මම මේ දුඹුරු පාට කියන දේ පාවිච්චි කරන එකෙන් ඕන කෙනෙක් දන්නා මේක ලී කියලා. දැන් තව ටිකකින් මම මේක හැච් කරලා ඒ කියන්නේ පොඩ රෙන්ඩර් කරලා පෙන්වන්නම් කොහොමද මේ මේකේ මේ අර මේ ලී කිව්වහම ලී එක තියෙනවනේ අර අර ඉරි ඉරි තියෙන අපි සාමාන්‍ය කියන අර අර ටුව සමහරක් කියලාට තිබිලා ඒ ඒ තැන තියෙනවා. ඔය අර යන මේ ඒ ලී එක තියෙන අර ඒ හැඩතල ටිකක් තියෙනවා. අපි ඒ ටික දාලා බලමු. එතකොට තමයි අර මේකට හරියටම අර මේ ලී කියන දැවමය ස්වභාවයක් එන්නේ. එතකොට වර්ණ තෝරගන්නකොට ඒ විදිහට දැන් රවි ඒ කාලේ ගෙවල් හදද්දි මේ ඇත්තටම හිතුවේ නෑනේ. දැන් අපි හිතමුකෝ නිකමඩ වගේ මාලිගාවක් වගේ දෙයක් හදලා තියෙන කාලේ එහෙම හිතුවේ නෑ නේනවට. ඉතින් ඒකේ ඇත්තටම ලොකු ආට් එකක් තිබ්බනේ. ඔව් අනිවාර්යෙන්. මොකද මේ පැරණි දේවල් ගැන කතා කරන්න කිව්වොත් මේ කියන්නේ ඒ තිබුණු මේ ගෘහ නිර්මාණ ශිල්පය අදටත් අපිට බෑ කොච්චර තාක්ෂණය තිබුණත් ඒ දේවල් ඒ විදිහට නිර්මාණය කරන්න සහ මේ මට අර රෂාන් එක කතා කර කරන හරි අමුතු වචන ටිකක් කියවුණා රෙන්ඩ කරලා පෙන්නන්නම් නේද?
මොනාරි ටිකක් කිව්වා අපි වචන ගැන පොඩ්ඩක් කතා කරමු ශ්‍රේෂ්ඨ අදාළ වචන තියෙනවනේ ඔව් ශ්‍රේෂ්ඨ අදාළ වචන ඒ කියන්නේ දැන් අපි කිව්වොත් දැන් අපි ඒ කියන්නේ දැන් මුලින්ම පාඩ කරනවා මේ විදිහට සාමාන්‍යයෙන් පාඩ කරනවා එතකොට දැන් මේක අර දැන් අපි ටිකක් අර තව වැඩි වැඩ අපි කිව්වොත් දැන් සරල අපේ වචනේ කිව්වොත් අපිට අර ටිකක් වැඩ දානවා කියලා කිව්වොත් ආ වැඩ දැමීමක් තමයි අර රෙන්ඩර් කරනවා කියලා කරන්නේ රෙන්ඩර් කළා අපිට පුළුවන් මේකේ මේ අර දැවමය ස්වභාවය තව දැන් දැන් නිකන් මේ දුඹුල් පාටන තියෙන අපිට ඕන පොඩ්ඩක් වැඩ දාලා මේ මේක අර ලී එක තියෙන ස්වභාවය තව ටිකක් ඉස්මතු කරලා ගන්න. ඒතර අර ඒක තවත් ටිකක් දැනෙන වැඩි. ඒකෙන් පුළුවන් අපිට මේ ලීය පරණ ලීයක්ද මේක අලුත් ලීයක්ද එහෙම නැත්නම් එක එක දැව වලට තියෙනවා මේ විශේෂ විශේෂ මේ අපි කිව්වා අර මම කලින් කිව්වා වගේ අර මේ යන මේ දැන් ඔබට සමීප ඡායාරූපයක් ගන්න පුළුවන් නම් මේ මතු පිට. පේනවා මේ 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 රවුම් ටික මේ. ඒවයි මේ යන ඉරි එහෙම මේ. ඉතින් ඒක තමයි අපි අර රෙන්ඩර් කරනවා කියලා මතු කරලා ගන්න. නැත්නම් දැන් නිකම්ම මේ දුඹුරු පාටට තිබ්බොත් ඒකට වඩා අරම අපිට පෙන්වන්න පුළුවන් නම් ඒකේ තවත් ටිකක් තව ටිකක් ගැඹුරට ගිහිල්ලා මේ ඒකේ ස්වභාවය කොහොමද කියන එක අර මම කලින් කිව්වාගේ වර්ණ වලට පුළුවන් අපිට ඒ ෆීලිං එක දෙන්න. ඉතින් ඒක තමයි ට්‍රෙන්ඩ් කරනවා කියලා කියන්නේ. ඔය දේම අපි ඩිජිටල් තාක්ෂණත් එක්ක අපිට ඔය දේවල් කරන්න පුළුවන් ගෘහ නිර්මාණ ශිල්පේ. මොකද AutoCAD කියන software එක ආස්ට්‍රින් තමයි මම හිතන්නේ ඔය ගොඩක් ගෘහ නිර්මාණ ශිල්පය සහ නිවාස සැලසුම් කරන්නේ දැන් ওই ගෘහ නිර්මාණ ශිල්පිනේ ඩිජිටල් තාක්ෂණයේ ආශ්‍රයෙන් ওই දේවල් අපිට කරන්න බැරිද මොකද මේ මම හිතන්නේ තාක්ෂණයේ දිනුවත් එක්ක මේ දේවල් ඊටම පහසුවෙන් කරන්න පුළුවන් දැන් ඔබට ඩිජිටල් තාක්ෂණයෙන් මේ දේවල් කරන්න අදහසක් එහෙම නැද්ද අද කරලා තියනවද කලින් කොහොමද ඩිජිටල් කරන්න කරනවා කියන්නේ ඒකත් මෙහෙමයි අපිට මේක අතින් අඳින්නත් පුළුවන්. එතකොට මේක ඩිජිටල් කරනවා නම් ඇත්තටම මේක මීට වඩා මේ ඇත්ත. දැන් ඇත්ත ස්වභාවයෙන්ම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට AutoCAD වලත් ඒ අවස්ථාව තියෙනවා. නමුත් ඊටත් වඩා මේ පහසුයි මේ SketchUp කියලා තියෙනවා. ඒතර මේ SketchUp වල පුළුවන් අපිට මේ 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 ලීයක හරි මේ දැවමස මෙච්චර ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැ. අපිට අදාළම කරන එක මේ විදිහටම දෙන්න පුළුවන්. මෙච්චර වෙලාවක් යන්නෙත් නැහැ. මීට වඩා ගොඩක් නිමාවට තියෙනවා. මම අර කලින් කිව්වා වගේ ඔගේ වෙනස තමයි අපි හැමතිස්සෙම හිතන්න ඕන අර අපි අතින් වැඩ කරලා අර එහෙම නිර්මාණයක්ද කරන්නේ එහෙම නැත්නම් ඩිජිටල්ද කරන්නේ කියන දෙකෙන්ම කරන්න පුළුවන් නමුත් වඩාත් අර වඩාත් ලස්සන දැන් ගොඩක් කරලා අද භාවිතා වෙන්නේ නැහැ දැන් මම කලින් කිව්වේ පෝට්‍රේට් එකක් ලස්සන වෙන්න පුළුවන් අපි අතින් අඳින එක ඩිජිටල් එක එච්චර වටිනාකමක් නැති වෙන්න පුළුවන් නමුත් මේකෙදි ඩිජිටල් කරන එක ගොඩක් මම හිතන්නේ ගොඩක් අය කරන්නේ ඩිජිටල් කිසිම තැනක මේ අතින් භාවිතා කරලා තමන්ගේ කස්ටමර් කෙනෙක්ට පෙන්නන්නේ නැහැ මේ විදිහට පාට කරලා හරි ඉතින් ඩිජිටල් තමයි හැමෝම කරන්නේ එහෙම පෙන්නන්නේ නැත්තේ මොකක් හරි එහෙම හේතුවක් තියනවාද හේතුවක් නැති කියන්නේ මෙහෙමයි දැන් ඒක කෙනෙක් මෙහෙම හිතන්න පුළුවන් දැන් අරම් බැරි නිසා මෙහෙම කරනවා එහෙම නැත්නම් ලේසියට කරනවා අතින් කළා ලේසියට දෙනවා අර එහෙම හිතන්න පුළුවන්නේ ඉතින් එහෙම එකක් නිසා වෙන්නත් පුළුවන් ඒක ඊට වඩා අර දැන් අපි මේක මේ විදිහට අපිට දැනුණාට තව කෙනෙක්ට මේක මේ විදිහට දැනෙන්නේ නැහැ. දැන් සමහරකට අපි දැන් කස්ටමර් කෙනෙක් අපිට ගයක් හදලා ඉල්ලද්දී අපි ඒකෙ බිත්ති අපි අතින් පාට කරනවනේ අපිට තියෙන පාටනම් අපි එහෙම පාට කරන්නේ. නමුත් ඔක ඩිජිටල් දෙනකොට එයා කිව්ව පාට කෝඩ් එක දිනවනම් ඒ කෝඩ් එක දීලා කෙලින්ම ඒ පාටම ගන්න පුළුවන්. දැන් මේකෙන් කරනකොට අපිට මේකේ නැති වෙන පුළුවන් ඒ නිල් පාට. ඒතර අපි ඒකට සමීප පාටක් තමයි අපි දෙන්නේ. එතකොට අර ඩිජිටල් කරාම මේ ඒක ඒ විදිහටම දෙන්න පුළුවන්. ඒතර ඒක තමයි මම හිතන්නේ ගොඩක්ම මේ ඕකට හේතුව. ප්‍රශ්නයිද ඔයාට තමයි දැන් ප්‍රශ්නාරි දෙන්නේ මොකද වැඩසටහන පුරාම මම ප්‍රශ්නයි ඔයා බලන් ඉන්නේ ප්‍රශ්න නැහැ මට ඇත්තටම මේ මං මේ ටිකක් මේ නෝමල් එකේ හිටියේ මේ අඳින්න ටිකක් අමාරු වෙන එකට හැබැයි මේ තව ටිකක් දේවල් කතා කරන්න ඕන කියලා හිතන රෂාන් එක හැබැයි මේ දේවල් කතා කරන්න කලින් අපි යමු පුංචි බ්‍රේක් එකකට සැන්ඩි මේ යූ තාඩ් බීට් පස්සේ අපි ආයමත් යූත් ඇඩ්බිට් එකත් එක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් අද ටිකක් වටින මාතෘකාවක් එක තමයි එකතු වෙන්නේ. හැමදාමත් එහෙම තමයි නේද රවි? ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් අපි රෂාන් එක්ක මේ එකතු වෙලා ඉන්නේ මේ ලස්සන ආට් එකක් කරන්න. ඒ වගේම තමයි මේ ගෘහ නිර්මාණ ශිල්පය ගැන මේ ටික මුදල් එහෙම හොයන්න පුළුවන් දෙයක් නේද? ඔව්. මුදල් කියන්නේ මං හිතන්නේ රෂාන් දැන් මං හිතන්නේ සෑහෙන්න කොහොමද මේ වටිනාකම රෂාන් ගෘහ නිර්මාණ ශිල්පේ ගෘහ නිර්මාණ වල වටිනාකම කියන්නේ අපි කරන අපේ අවසන් නිර්මාණයත් එක තමයි දැන් තාම මම ශිෂ්‍යෙක් විදිහට මේක මේ හදාරන කෙනෙක් විදිහට සහ අහලා තියෙන විදිහට ගෘහ නිර්මාණය කියලා කියන්නේ අර ඇත්තම කිව්වොත් අර මුදල් උපයන්නත් බැරිකමක් නැහැ. නමුත් මුදල් උපයනවා කියන එකට එන්න අමාරුයි එහෙම මේ බොහොම පුංචි කාලේ අවුරුද්දකින් දෙකකින්වත් බැරි වෙන්න පුළුවන් සමහරක් විට සෑහෙන කාලයක් යනවා වෙන්න පුළුවන්.
ඉතිං මුදල් උපයනවා කියන දේ බලාපොරොත්තුෙන් එනවට වඩා අර අලුත් දෙයක් කියන එක දැන් අපි හැමතිස්සෙම අර අලුත් දෙයක් කරොත් නේ අපිට තැනක් තියෙන්නේ. ඉතින් ගෘහ නිර්මාණය කරන එක වුණත් දැන් ලංකාවේ අලුත් අලුතෙන් අලුත් ඩිසයින් එකක් කරොත් ඉතින් ඔහුට පැවැත්මක් තියෙනවා සහ මේ ඔහුට ඉල්ලුමක් තියෙනවා. නමුත් ඉතින් අර සාමාන්‍ය සාම්ප්‍රදායික විදිහට ගෘහ නිර්මාණ කරන කෙනෙක්ට ඉතින් ඒ තැන ඒ විදිහට ලැබෙන්නේ නැහැ නේ. ඉතින් අර මුදල් උපයනවා කියන දේ අර කිව්වා වගේ මේ කෙටි කාලීනව හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක සෑහෙන කාලයක් යනවා. දැන් උදාහරණයක් විදිහට දැන් මම තාම ශිෂ්‍යෙක්. මම මේ ක්ෂේත්‍රයේ මුදල් උපයන කාලේ ඇත්තට මට හිතා ගන්න බෑ. කෙනෙක් ඇයි දැන් ඩිග්‍රී එක දැන් කරනවා. තව අවුරුදු මෙච්චර ගානක ඉවර වෙනවා. එතකොට වා මේ මේ අවුට් වුණාට පස්සේ මේ ඩිග්‍රී එක ඉවර වුණාට පස්සේ වා මේ කාලයකදී වා මේ මුදල් උපයන්න ගණී කියලා. නමුත් ඇත්තටම එහෙම නැහැ. දැන් මට සමහරක් විට මම මේ ඩිග්‍රී කරලා මට තව අවුරුදු සෑහෙන කාලයක් යන්න පුළුවන් මුදල් උපයනවා කියන තැනට එන්නේ. එතකන් මට රැකියාවක් විදිහට ඒක කරන්න පුළුවන් සෑමනේ සැලකිය යුතු මුදලක් උපයන කාලයක් ඉන්නේ සෑහෙන කාලෙකින් පස්සේ. තවත් විදිහකට ගත්තොත් මේ ශිෂ්‍යෙකු ඉන්න කාලෙත් මුදල් උපයන අවස්ථාවක් හම්බෙන්න පුළුවන්. පුළුවන්. දැන් මම දැන් උදාහරණයක් කියන දැන් මේ පෝට්‍රේට් අඳින කාලේ මම පාසල් යන කාලේ. ඉතින් මම ඉගෙන ගන්න කාලේ මුදල් ඉපයුවා. ඉතින් ඒ අර පෝට්‍රේට් කරලා ඉතින් අර අපි හැමදෙසම දන්න දැන් මම පෝට්‍රේට් ඒ කාලේ ගොඩාක් දන්නේ නැහෙනේ. හැම කියන්නේ ගොඩක් එක්ස්පීරියන්ස් නැහැ. එච්චර ලොකුවට ඒ මේ විෂය ගැන දන්නේ නැහැ. නමුත් මම මුදල් ඉපයුවා. මොකද මම ඒ කාලේ වැඩ කරන විදිහට ආස හෝ කියන්නේ මම ඒ වැඩ කරපු ස්ටයිල් එකට ආස කෙනෙකුත් ඒ කාලේ හිටියනේ. ඒකනේ මං ලව්ව වැඩක් කරවගත්තේ. ඉතින් ඒ වගේ මේක වුණත් ඉතින් දැන් අද දැන් අපි සාමාන්‍ය දැන් ශිෂ්‍ය විදිහට සාමාන්‍ය ඉගෙනගෙන තියෙනවා කොහොමද මේකේ මූලික දේවල් කොහොමද නිර්මාණය කරන්නේ මේ දේවල්. ඉතින් අදටත් අපිටත් බැරිකමක් නැහැ මේ යම්කිසි කෙනෙක්ට මේ මෙහෙම ඩිසයින් එකක් කරලා දෙන්න ප්ලෑන් එකක් ඇඳලා හරි එහෙම කරලා දෙන්න අපිටත් බැරිකමක් නැහැ. නමුත් අර තරම් ලොකු දැනුමක් අපිට නැහැ. දැන් අවුරුදු 20ක 30ක එක්ස්පීරියන්ස් එකේ වැඩ කරන කෙනෙක්ට වගේ අපිට නැහැනේ. එතකොට මේ හැබැයි අපිටත් බැරිත් නැහැ. පුළුවන් අර අපි දන්න ඉතින් ඒ සීමාව ඉදලා මොකද ගෘහ නිර්මාණය කියන දේ අර පෝට්‍රේට් කරනවා වගේ මේ සරල දෙයක් නෙවෙයි. මොකද ඒක අර දැන් අපි කලින් කිව්වා වගේ දැන් මේ ඒ කාලේ අර නිකන් අපි කවුද ෆන් එකට පිරමීඩේ නිර්මාණය කරා නම් ඕක අද වෙද්දි නැති වෙලා තියෙන පුළුවන්. ඕක කඩන් වැඩලා එක්ක ඔතනම ගිලා බහැලා තියෙන්න පුළුවන්. අර ඔහු නිර්මාණය අතින් දක්ෂයි. නමුත් අර විද්‍යාත්මක දේවල් සහ ඒ ඒ ඒ සිද්ධාන්ත කියන දේවල් ඔහු දන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි ශිෂ්‍යයන් විතර අපිට මේක නිර්මාණය කරන්න පුළුවන්. දැන් මට හොඳ ලස්සන ඩිසයින් එකක් දෙන්න පුළුවන්. හැබැයි මට එක්ස්පීරියන්ස් එක නැහැ මේක කොහොමද මේකට දාන්න ඕනේ ෆවුන්ඩේෂන් එක මොකද්ද මේ දේවල් ගැන මට අවබෝධයක් නැහැ. ඒ අවබෝධය එන්නේ අපි වැඩ කරලා මේ ශේෂ්ත්‍රීය ලොකු ප්‍රවීණ අය ඔවුන් එක ආශ්‍රය කරනකොට සහ මේ ෆීල්ඩ් එකට ගිහම තමයි මේක අපිට මේ ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ සහ ඒ අත්දැකීම අපිට එන්නේ. ඔව් ඉතින් කලාකරුවෙකුට අත්දැකීම් කියන එක බොහොම වැදගත්. එහෙම වුණොත් තමයි අපිට ඉදිරි ගමනක් තියෙන්නේ. අපි චූටි දෙයක් දැනගෙන මහ ලොකුවට දන්නවා කියලා ඉඳියොත් වැඩේ කරන්න අමාරුයි නේද? ඔව් අනිවාර්යයෙන්ම. මොකද මේ අර හැමතිස්සෙම කියන්නේ තමන් දන්න දේ ඉස්සලා දැනගන්න ඕන සහ ඒ දන්න දේට තව ඇඩිෂනල් දේවල් එකතු කරගන්න ඕන අපේ තියෙන සෝසස් වලින්. අපි ගත්තොත් දන්න කෙනකින් අහලා දැනගන්න ඕන, හොයන්න ඕන, YouTube වල හොයන්න ඕන. මේ 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 දේවල් වලින් තමයි අපේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. හැබැයි අර ඔක්කොම දන්නවා කියන කන්සෙප්ට් එකේ හිටියොත් අපිට කවදාවත් බෑ නේද දෙයක් ඉගෙන ගන්න. අපි රෂාන්ගෙන් බලමු දැන් වැඩේ. මං හිතන්නේ මේ බොහෝ දුරට සාර්ථකයිද? සාර්ථකයි නේ මං හිතන්නේ. ඉවරයිද? ඉවරයි වගේ නේද? නෑ තව තියෙනව නේද රෂාන්? තව ටිකක් තියෙනවා. රෂාන්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අපිත් එක කතා කරලා අඳින්න බෑලු. ඔව්. දැන් වාඩ මේ කියන්නේ සින්දු කියන ගමන් නටන්න පුළුවා. ඉතින් අපි කවි කී කියන නටනවානේ. හරි. අපි මේ රෂාන් එහෙම වැඩේ කරන ගමන් පුංචි මතක් කිරීමක් කරන්න ඕන. YouTube අපේ channel එක තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට යන්න පුළුවන් චරණ TV. ගිහිල්ලා ඔන්න බලමු නැති වැඩසටහන් තියෙනවා. ඉතින් ඒ දේවල් බලන්න පුළුවන්. ඒ වගේම අමතක කරන්න එපා subscribe කරන්න අපේ channel එක. ඒ වගේම Facebook fan page එක තියෙනවා. ඒකට අපිට එවන්න පුළුවන් තරම් අදහස්, යෝජනා, චෝදනා, බලින්න තියෙන දේවල් ඔක්කොම එවන්න. මේ මොකද අපි කැමති අපේ වැඩසටහන් තව තව ගුණාත්මක බවින් වැඩි කරලා අලුතෙන් එන අයට chance එක ලබා දෙන්න. ඉතින් ඕගොල්ලන්ගෙත් වෙනස් නිර්මාණ තියෙනවා නම් අපිට එවන්න message එකක් අපේ inbox එකට. අපි කැමති ඉතින් මේ වගේ රෂාන් වගේ නේද මෙතෙන්ට ගෙනලා සුවඳ කතා බහක යෙදෙන්න. ඔව් අනිවාර්යෙන්ම. මේ මතක් කරේ නෑ නේද අපේ PEO TV channel එක මතක් කරේ නෑ නේද? අංක 5 චරණ TV. අංක 5 චරණ TV හැමදාම එකතු වෙන්න පුළුවන්. සෙනසුරාදා ඔව් නුවණැසින් දැක්කේ. නුවණැසින් සරිසරන්න. සරිසරන්න මේ සෙනසුරාදා ඉරිද බෑ.
සතිය දවස් පහේම පුළුවන්. අපි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙන්න කියලා ඉතින් ආරාධනා කරනවා නේද? දක්ෂ අයට අපි හැමදාම ඉඩ දෙනවා මේ හැමදාම මේ කිව්වා වගේ මේ අපි දිනු වෙන අයට. සහ මේ සෙනසුරාදා ඉරිදා දැන් ඔයා channel එක බලලා නැහැ සැන්ඩි. බලලා තියන්නේ ඕන් තරම් බලලා නැහැ. සෙනසුරාදා ඉරිදා යනවා අපේ නැවත විකාශයක්. හරියේ නැවත විකාශනයක් නේ යන්නේ. ඔව්. ඔයා බලලා නැහැ කියන්නේ. මම බලනවානේ. හරි. හරි. ඕගොල්ලන් අපේ නැවත විකාශය බලන්න පුළුවන් සෙනසුරාදා ඉරිදා අපේ වැඩසටහන. ඉතින් ඔන්න ඒකට chance එක තියෙනවා. අපි බලමු අපේ රිෂාන්ගේ වැඩේ. සෑහෙන මොකද කියන්නේ ඉවසීමක් නේද? රෂාන් ඉවසීමෙන් වැඩේ කරන්නේ. රෂාන් දැන් බලන් ඉන්නේ මොන ප්‍රශ්නයයිද දන්නේ නැහැ. ඒකටත් මේ දිහා බලාගෙන තමයි ඉන්නේ. නෑ ඇත්තටම අපි ওই වැඩේ කරන්න ගියානම් සැන්ඩි අපිට කරන්න අමාරුයි. ඇත්තට මට කරන්න අමාරුයි වැඩේ. ඔයත් නම් කොහොමද? ඔව් මොකද මේ මට අර එක විදියකට ඉන්න බැරි පොඩි ලෙඩක් තියෙනවා. ඔයා ඇත්තටම අපිට හරිම සතුටුදායක තේරුම් ගත්ත එක. පාඩ එක විදියකට ඉන්න බැහැ කියනවා තේරුම් ගත්ත එක. නෑ ඒක අර මේ සතුටුයි. ඒ කියන්නේ අර හැම කියන්නේ අපි දැන් ගත්තොත් එතනක් තියෙන්නේ ආට් එක. ඔව් ආ. කියන්නේ අපි හැමෝම ගත්තොත් හැමෝම එක විදියට වාඩිලා තවදවාගේ දිහා බලන්න. බලන්න මං කොච්චර හැදියාද ඔන්න. මම එහෙම නෙමෙයි. මම එහෙම නෙමෙයි. ඔව් මෙහෙම පොඩි පොඩි වෙනස්කම් මාත් ඉතින් ඔතෙන්ට ආව නම් ওই විදිහට තමයි ඉන්නේ. හරි. අපි දැන් කතා කරගෙන ප්‍රෝග්‍රෑම් එක එන්න යනවා. අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. රෂා කියන්නක කතා කරන්නක අපිත් එක්ක. දැන් මං දැන් මේ අඳින්නේ. අහහ කොහොමද දැන් අර කලින් කිව්වා වගේ ඒකේ අර දැවම ස්වභාවයක් කොහොමද මේ දැන් මේ අඳින්නේ ලී වලින් තියෙන මේ ඉනිමක. අනේ ගෙදර තියෙන ලී වලින් තියෙන ඉනිමක. ඒතර ඒකේ මේ ඒ අර කලින් කෝන අර අපිට වැඩ දාන්න ඕනේ කිය. දැන් නිකන් පාට කරලා නෙමෙයි තියෙන්නේ. මේකේ චුට්ටක් අර මේ දවමේ ස්වභාවයක් ගන්න පොඩ්ඩක් රෙන්ඩර් කරලා එහෙම නැත්නම් අපි කියන හැච් කරනවා කියලා. හැච් කරලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ තව පෑනක් දැම්මම කෝ මේක මික්ස් මීඩියා කියලා. ඒතර මේ කෝපික්ස් මාකස් වලින් ඕන කරන ටික අපි මේ පාට කරලා අපි පෑනක් අරගෙන එහෙම නැත්නම් ඊට වඩා ටිකක් කළු පාට අරගෙන අපිට කෝපික්ස් මාකස් වලින්ම කළු පාට පුළුවන්. එහෙම නැත්නම් ටිකක් තුඩ ටිකක් හීනි පෑනක් අරගෙන මේක ටිකක් මේක දැන් අර කලින් වගේ මේ අඳුරු වැටෙන තැන්වල ඒ අඳුරු ස්වභාවය කියන එක ඉස්මතු කරලා තියෙනවා. ඒක කරේ වෙනත් මීඩියා එකකින්. දැන් අපි කලින් කරේ මේ මාක පෙන්සලින්නේ. ඒතර ඒකෙන් අපි දුඹුරු පාටට අර ඉනිමක මේව කරලා මතර ඔබට දැක්කොත් පේනවා අර කලින් මං කිව්වා වගේ අර ලී එක තියෙන අර ඒ ස්වභාවය දැන් මේ අරන් තියෙනවා. ඒක දැක්කම දැන් ආ මේ ලී කියන එක පේනවනේ. ඒ කියන්නේ මේ එහෙම නැත්තම් මේ ලයිට් එක වැටලා තියෙන තැන. දැන් මේවයි තියෙන තව මේ ටෙක්නික් එකක් තමයි මේ දුඹුරු පාට ගානවයි කියලත් මේ ෆුල්ම ගාන්නේ අපි. සමහර අය එහෙම කරනවා. ඒ කියන්නේ මේ දුඹුරු පාට ගානවා කියලා සම්පූර්ණයෙන් දුඹුරු පාට සම්පූර්ණයෙන් මුළු ඉනිමකටම දුඹුරු පාට ගානවා. එහෙම නෙමෙයි අර එළිය වැටෙන තැන අර ඒක ලස්සන කරන්න එහෙම නැත්තම් ඒක ටෙක්නික් එකක්. අපි අපිට පුළුවන් මේ සුදු පාටට වැටෙන තැන් නිකන් පැචස් වගේ සුදු පාටට වැටෙන තැන් තියෙන. ඒ කියන්නේ මේ එළිය වැටලා ඒ තැන සුදු පාටට නිකන් දිලිසෙනවා කියන එක. එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්තම් සම්පූර්ණයෙන් ගන්නත් පුළුවන්. නමුත් ඊට වඩා අර ටෙක්නික් එක හැමතිස්සෙම අර සුදු පාට කියන දේත් කොලේ සුදු පාටට. දැන් මේ මේවයි සුදු පාටක් අපිට එන්නේ නැහැ මේ මාගසල. මොකද සුදු පාට ගහන්න ගෑවට ඒක පේන්නේ නැති නිසා. ඒක නිසා සුදු පාට නැහැ. අපි කරන්න ඕනේ මේ ටෙක්නික් එක ගන්න කොලේ සුදු පාට. කොලේ යට තියෙන කොලේ වර්ණය අපි ඉතුරු කරලා වටේ ටික පාට කරන්න ඕනේ. ඒක තමයි ඒකේ ටෙක්නික් එක. එතකොට මේ දුඹුරු පාට කියන එක අපි පාට කරලා අර සුදු පාටට ඉතුරු කරනවා. කළා අපිට කළු පාට දෙන්න ඕන නම් අපිට මේ මාකසලින් කරන්න පුළුවන්. එහෙම නැත්තම් පෑනක් අරගෙන පෑනෙන් පුළුවන් මේ විදිහට මේ රෙන්ඩර් කරලා. දැන් මෙහෙම රෙන්ඩර් කරලා මේ ඒ අඳුරු වැටෙන තැන අඳුර කියන තැන මේ ස්වභාවය දෙන්න අපි එතන මේ විදිහට කළු පාටින් වෙනවා. දැන් අපිට දැක්කම තේරෙනවානේ මේ මෙතනට එළිය වැටලා තියෙනවා. මේ තියෙන සුදු පාටට මේ එළිය වැටලා. මේ මෙතන අඳුරුයි. ඒතොර ඒ කියන්නේ එතන ඒ අඳුර තියෙන තැන. දැන් මේ ස්ටුඩියෝ එක ඇතුලේ අපිට ගත්තාම පේනවා එළිය වැටෙන තැන සහ අඳුර වැටෙන තැන. ඒ සිද්ධාන්තයෙන්ම තමයි අපි මෙතන මේ මීඩියා වලින් කරලා පෙන්නලා තියෙන්නේ. රයිට්. ඉතින් ඔන්නෝම තමයි වැඩේ වෙන්නේ සහ ගෘහ නිර්මාණ ශිල්පයේ කලින් නේද? ශිල්පියා ඒගෙන අධ්‍යයනය කෙරෙන්නේ ඔහම ඒ වගේ මට දැනගන්න කැමති රෙෂාන්ගෙන් මේ තව පොඩි ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ওই වගේ ආර්ට් එකක් කරන්න කොච්චර කාලයක් වඩ ගත වෙනවද? සාමාන්‍යයෙන් වෝටර් කලර් එකක් සහ මේ හැම එකකටම වඩා මේකට ගත වෙන කාලය ගොඩක් අඩුයි. පෝට්‍රේට් එකක් ගත්තොත් ගොඩක් වැඩි කාලයක් ගත වෙනවා. එතකොට වෝටර් කලර් ගත්තොත් වෝටර් කලර්ත් මෙහෙමයි. වෝටර් කලර් ගොඩක් ලොකු වෙලාවක් තියන අපිට අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අර වත්මන් කලින් කෝගේ මේ වතුර මේ යවෙනවා වගේ වතුර මේ වේලෙන්න ගත වෙන කාලය සහ ඒකත් එක්ක මේ ටෙක්නික් එක වැඩ කරන්න
පුංචි කාලයකද පුළුවන්. මේක ඊටත් වඩා ලේසි. අත්තම කිව්වොත් මොකද මේකේ වේලෙන්න එහෙම දෙයක් නැහැ සහ මේ පෑනේ තියෙනවනේ ඉන්ක. ඉතින් ඒක ගාන තියෙන. දැන් අපිට පාට තෝරන්නත් අත්තම ගොඩක් අමාරු නෑ. දැන් කරින් ඕටකලා දැක්කා මේ පින්සල්ට ගොඩක් මේ මේ පාට ආවොත් අපි ඒක මේ අඩු කරලා එහෙම නැත්නම් ආයේ පින්සල හොදලා අරගෙන එහෙම කරනවා. දැන් මේකේ මේ මීඩියා එකේ තියෙන මේ පහසුව තමයි එහෙම කිසිම මේ අපහසුතාවයක් නැහැ ඉක්මනින් අද දැන් දැන් මම මේ දැනටම මම මේ ටික ඇඳලා ඉවරයිනේ දැන් ප්‍රධාන දෙකක් දැනටම ඉවරයි. ඉතින් එතකොට මේ ඒක තමයි මේක දෙන මේ විශේෂත්වය පුංචි කාලයක් තමයි යන්නේ සාමාන්‍ය. Right. ඔන්නෝම ඉතින් ගෘහ නිර්මාණ ශිල්පය ගැන අද අපි කතා කරේ අපේ වැඩසටහනේ අවසාන වශයෙන් මම කැමති දැනගන්න මේ රෂාන්ගෙන් මේ මොනාද ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනාද වාගේ ෆියුචර් ප්ලෑන්ස්? ෆියුචර් ප්ලෑන් කිව්වහම තියෙනවා ඇත්තටම අපි හැමෝටම වගේ ඒ කියන්නේ අනාගතේ මේ තැන ඉන්න ඕනේ කියන ඒ ඉමේජ් එක තියෙනවා. එතකොට මේ ශේෂ්ත්‍රය මම ඇත්තටම මම මේ ගෘහ නිර්මාණ කියන ශේෂ්ත්‍රයට වඩා කැමති අර ආටිස්ට් කෙනෙක් විදිහට මේ ඒ ඒ ඒ මම කැමති මට කතා කරනාට මේ ආටිස්ට් කෙනෙක් කියලා. ඒක තමයි මම ආස ඇත්තටම ගෘහ නිර්මාණ ශිල්පියෙකුට වඩා. මොකද මේ ඒක මම මුලින්ම ආස කරපු දේ සහ මට මගේ ජීවිතේ මට හැම දෙයක්ම මේ අපි කිව්වොත් දැන් මගේ මේ වයසට මට මේ දැන් වැඩි ඕනේ නැහැ. දැන් මම මේ මේ වැඩසටහනේ වුණත් මේ වැඩසටහනට වුණත් මාව මේ ආටිස්ට් කෙනෙක් විදිහටනේ මට කතා කරේ. ඒ කියන්නේ මගේ දැකලා තියෙන මගේ ආටිස්ට් කෙනෙක් විදිහට මගේ වැඩ. එතකොට අර දැන් මම මින් පෙර සඳහන් කරලා තියෙනවා මේ අර මේ 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 චිත්‍ර ශිල්පියෙක්ගේ අර මේ ප්‍රතිලාභය ආත්ම තෘප්තිය කියලා. ඉතින් අර මට තියෙන ගොඩක්ම මේ මම මුලින්ම පටන් ගත්ත චිත්‍ර ශිල්පියෙක් විදිහට. එතකොට අර අර ඒකේ තියෙන මට එතනින් මට ලැබිච්ච දේවල් තියෙනවා. මම ගොඩක් මේ මේ ශේත්‍රයේ වෙනත් ශේත්‍රවල ගොඩක් දැන හඳුරගත්තු අය ඉන්නවා. ඉතින් එතකොට ඒ හැම දෙයක්ම ලැබුණේ චිත්‍ර ශිල්පියෙක් විදිහට වැඩ කරපු නිසා. ඉතින් ඒක නිසා මම දිගටම කැමති චිත්‍ර ශිල්පියෙක් විදිහට වැඩ කරන්න. මොකද බොහෝ දේවල් ලැබුණේ ඒක නිසා. ඉතින් ගොඩක් දේවල් ඔය අඳින දේවල් හරි මේ අදාළ මේ සබ්ජෙක්ට් එකට අදාළ දේවල් ගොඩක්ම මේ කරන්න ලැබුණ සහ ඒකෙන් මට දේවල් ලැබුණේ මම චිත්‍ර ශිල්පියෙක් නිසා. ඉතින් මම කැමතියි ඒකෙන් ඒකෙම ගොඩක් ඉන්න. ඇත්තම ගෘහ නිර්මාණ ශිල්පියෙක් දැන් මේ ඩිග්‍රී එක අදාරන්නේ මට ඇත්තම හිතිලා තියෙන දෙයක් තමයි අර චිත්‍ර ශිල්පියෙක් කියන තත්ත්වය විතරක් මදි ලංකාවේ. ඉතින් ඒක නිසා තමයි අරක මේ හදාරන්නේ. ඉතින් නමුත් මම වැඩියෙන් කැමති මේ චිත්‍ර ශිල්පියට තමයි. චිත්‍ර ශිල්පියට තමයි. රයිට්. මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් දැන් අපේ බලන් ඉන්න අයට අපේ නංගිල මල්ලාට හිතන්න පුළුවන් මේ ගෘහ නිර්මාණ ශිල්පය ඉගෙන ගන්න ඕන ආකිටෙක්චර් මේ 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 ශිල්පීය ක්‍රම හදාරන්න ඕනි කියලා. එතකොට රෂාන් මම කැමති ඒ වගේ කෙනෙක්ට ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා සහ ඔබ කැමති නැද්ද අලුත් පරම්පරාවක් හදන්න මේ 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 ශාස්ත්‍රයෙන්? ඒක මෙහෙමයි. අපිට ආසාවක් තියෙනවා නම් අපි වැඩ කරන්න ඕනේ. එතකොට එහෙම වැඩ කරන කෙනෙක් ඇත්තරම මේ උනන්දුවක් තියෙන කෙනෙක් හම්බුනොත් මම අනිවාර්යෙන් කියලා දෙනවා. දැන් මේ දේවල් මේ මම මේ අඳින ඒවා මේ මගේ යාළුවෙක් කියනවා එක්තරා මේ මගෙත් එක්කම ඩිස්ක්‍රයිබ් කරන. ඉතින් ඔහුට මේ ගොඩක් ඌමනාවක් තියෙනවා මේ යාළුවෙක්ද යහලියක්ද? යාළුවෙක් යාළුවා. ඉතින් මේ මේ යහලියන්ටත් කියලා දෙනවා. යාළුවන්ටත් කියලා දෙනවා. යහලියන්ට වැඩිපුර කියලා දෙනවා. ඔව් හරි. එතකොට එතකොට මේ අර මම දැක්කොත් මට හිතුනොත් එයාට ඌමනාවක් තියෙනවා කියලා මම අනිවාර්යෙන් එයාට කියලා දෙනවා. මම දන්න දේ ඔක්කොම කියලා දෙනවා. ඉතින් දැන් මගේ යාළුවෙක් කෙනා කොටින්ම කිව්වොත් මගේ ටෙක්නික් එකම තමයි ඔහුට තියෙන්නේ. ඒ කියන්නේ ඔහුත් මේ විදිහම තමයි ඔහු ඇන් දෙකත් ඒ විදිහම තමයි. ඉතින් ඒ වගේ මේ අර දැන් ඕන වෙලාවක උදව් කරන්න කැමතියි. මොකද මම කැමතියි දැන් එහෙම කරලා තියෙනවා දැක්කම දැන් එකතරා අවස්ථාවක මේ අපේ ක්ලාස් එකේ වෙච්ච දෙයක් මේ අපිට මම විශේෂයෙන් මතක් කරවන්නේ මේ මේ පර්ස්පෙක්ටිව් ගැන මම ඇත්තට මෙහෙම මෙහෙම කතා කරන්න මට මුල් වැඩසටහන මුල් ඉඳලා මට මගේ ගුරුවරුගේ නම මතක් කරන්න ඇත්තටම අනිවාර්යයෙන් මතක් කරගන්න අවස්ථාව ඔව් මේ අවස්ථාව ලැබුණ වෙලාවේ. ඉතින් මේ පර්ස්පෙක්ටිව් එහෙම නැත්නම් අපේ මම ඩිග්‍රී එක හදාරන තැන මට හම්බෙච්ච එහෙම නැත්නම් මගේ ජීවිතේ හම්බෙච්ච තවත් ඇත්තටම මේ අපි කිව්වොත් අමතක වෙන්නේ නැති එහෙම නැත්නම් ගොඩක් දේවල් ඉගෙනගත්තු මට උගන්වපු ගුරුවරයෙක් තමයි මේ රොෂාන් චන්ද්‍රරත්න. ඔහු ගෘහ නිර්මාණ ශිල්පිය. ඒතර ඔහුගෙන් ලැබිච්ච දේවල් තියෙනවා ඇත්තටම මම පාසල් යන කාලේ කොම්පිටිෂන් විද්‍යාලය ඉගෙන ගන්නකොට ඇත්තටම කිව්වොත් කැලුම් ප්‍රභාෂණ. ඉතින් ඔවුන් නිසා තමයි ඇත්තටම අද මේ මේ විදිහට වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා මේ විශේෂම මම මතක් කරනවානේ කැලුම් ප්‍රභාෂණ. ඊට පස්සේ
කපිල විජේසේකර සර් ඉතින් ඔවුන්ගෙන් දැන් මම සාමාන්‍යයෙන් පාසල් ඉන්න කාලේ අර විෂය විතරක් නෙමෙයි මේ ඔවුන්ගෙන් ඉගෙන ගත්තේ අනිත් විෂයන් අනිත් වෙලාවල් වලදී පුළුවන් හැම්බෙන හැම වෙලාවකම ගිහින් ඉගෙන ගත්තා සහ ඔවුන් ඒ හැම වෙලාවකම අර චිත්‍ර විෂය වගේ මට ඉගෙනනවා ඉතින් ඒක නිසා තමයි මේ ගැන ගොඩක් ලොකු හැදෑරීමක් තියෙන සහ මේ දැන් දැන් මගේ යාළුවෙක්ට සමහරක් කරලා මෙහෙම කතා කරන්න කිව්වට ඔවුන් දන්න දේවල් මීට වඩා මේ තරම් නැති වෙන්න පුළුවන් මොකද මම මගේ ගුරුවරුන් එක්ක ගත කරපු කාලේ ගොඩක් වැඩි ඉතින් ඒ නිසා ඔවුන්ගේ ලැබිච්ච දේවලුත් අර විෂයට සීමා වෙන්නේ නැතුව ඊට වඩා එහා ගිය ගොඩක් දේවල් ලැබුණා ඉතින් ඒකට ඇත්තටම ඔවුන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා බොහොම වටිනවනේ ඉතින් මේ වගේ ගෝලයක් හදලා අපේ යූත් එකට දෙයක් දෙන්න පුළුවන් විදිහේ ගෝලයක් හදලා අද මේ තැන ඉන්නේ ඒ ගුරුවරුන් නිසා මේ ඒ වගේම තමයි රවි මේ සමහර ඇත්ත මේ රෙෂන් කිව්ව කතාව ඇත්ත සමහර ඉන්නවා මේ මම දැකලා තියෙනවා ගුරුවරු හරිම ටැලන්ට් බට් එයාට තේරෙන්නේ නැහැ ළමයාට කියලා දෙන්න එහෙම ගුරුවරු ඉන්නවා එහෙම ඔව් මං වගේ මේ ඇත්තට ඉතින් මේ එකත් එකෙන් මේ රෙෂන් කියන්නේ හරි නියම චරිතයක් අඳින්නත් පුළුවන් ඒ වගේ මේක එක්ස්ප්ලেইন කරන්නත් පුළුවන් එතකොට තමයි කෙනෙක්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් මේ ඉතින් මොකද මේ මේ වගේ පුද්ගලයෝ අපිට හම්බෙන්නේ හරිම කලාතුරකින් ඉතින් හම්බුන වෙලාවේ උපරිම ප්‍රයෝජන ගන්න ඕන ඔව් චිත්‍රය අඳින්න දෙන්නේ නැති වෙන්න අපි කතා කරන්න ඕන ඔව් රෂාන් මේ මට කියන්න බලන්න මේ දැන් youth art beat වැඩසටහනට ඔයා සම්බන්ධුනේ දැන් කලින් මීට වැඩසටහන් දෙකට සහභාගි වුණා මොකද හිතන්නේ අපේ වැඩසටහන ගැන ඇත්තටම වැඩසටහන මම ඇත්තට වැඩසටහන මුල් කාලේ නරඹපු කෙනෙක් නෙවෙයි. මෑත කාලෙක මම මේ වැඩසටහන ඇතුළ නරඹන්න පටන් ගත්තේ. සාමාන්‍ය එදිනෙදා අර මේක විකාශනය වෙන වෙලාවට නෙවෙයි බලන්නේ YouTube වලින් හෝ එහෙම බලන්නේ. ඉතින් මං දැකලා තියෙනවා මීට කලින් ඇවිල්ලා මූර්ති අම්බන කෙනෙක් ඒ වගේම ජුරාසික් පාක් වගේ කියන්නේ අපි ඇත්තටම මේ දැන් දැන් අපි දන්නේ මේ දැන් මම දන්නේ මේ දේ ගැන විතරයිනේ. ඉතින් නමුත් දැන් මේ වැඩසටහන බලනකොට මම මේ විවිධ ශේෂ්‍ර ඒ කියන්නේ දැන් කලාවෙම උනත් විවිධ පැතිකඩයන් ගැන අලුත් දේවල් දැනගත්තා. දැන් මම එදා හරි මාසාවෙන් බැලුවා මේ ජුරාසික් පාක් ඒ කොහොමද නිර්මාණය වුනේ දැන් අපි ඇත්තට බලලා තිබ්බට ඒක කොහොම මොකද්ද මේකේ තියෙන මේ කොහොමද මේක වෙන්නේ කියන එක ගැන කවදාකවත් අවබෝධයක් නැහැනේ. අපි සමරකට දකින්න කොහොමද අර කොළපාට මේ මේ ස්ක්‍රීන් එකක් ඉස්සරහා ඉඳගෙන ඒගොල්ලෝ රඟපාන එහෙමද? නමුත් ඒක අර අපිට අපිට නිකන් තේරෙන්න හොඳට මෙයා වුනේ දැනගත්තේ මේ වැඩසටහන. ඉතින් ඒ නිසා මම ඇත්තම හරි මාසයි මේ වැඩසටහනට ඇත්තම ගෝ රිවයින් කරලත් බලනවා YouTube එකෙත් බලනවා සමහරක් කරලා ඉතුනොත්. ඉතින් මේ ගොඩක් අලුත් දේවල් ඉගෙන ගත්තා අලුත් අය දැන් මේ වැඩසටහන ආපු ගොඩක් අය මම පෞද්ගලිකව මේ ෂේප් එකේ මේ Facebook එකේ ඇඩ් කරගන්නවා කියන්නේ. මොකද දැන් කවදා හරි මේ අපිත් එක්ක ෆීල්ඩ් එකේ ඉන්නේ ඔවුන්. ඔව්. යූත් එක. ඒ කියන්නේ දැන් අපි දැන් මම මෙතන මේ ඉන්නා වගේම ඔවුන් ඔවුන්ගේ විවිධ ශේෂ්ත්‍ර වලින් ඔවුනුත් මේ 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 ෆීල්ඩ් එකේ ඉන්නවා. ඉතින් ඔවුන් එක්ක තමයි අපි කවදා හරි වැඩ කරන්නේ. ඉතින් ඒ හින්දා කියන්න සතුටුයි කවදා හරි ඇත්තටම මේ ඔබතුමාව එහෙම කොහේ හරි දැක්කොත් හරි කියන්න පුළුවන් මේ 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 වැඩසටහනේදී තමයි මම මෙවුන් මේ මේ මොවුන් අඳුරගත්තේ කියලා. ඒ කියන්නේ විවිධ ක්ෂේත්‍ර වැඩ කරන අය. ඉතින් ගොඩක් අය අලුතෙන් අඳුරගත්තා. ඉතින් අර වගේ ඔවුන්ව විවිධ මේ ක්ෂේත්‍රවල විවිධ ක්ෂේත්‍රවල. ඉතින් මම හිතන්නේ ඇත්තටම හොඳ වැඩසටහනක්. මොකද මේ දැන් අපි ඇවිල්ලා දැන් මම දැන් මේ දැන් මම ගොඩක්කල් මේ මේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරානේ. ඉතින් නමුත් මේ වැඩසටහන පටන් ගත්තාම මට මේ අවස්ථාවක් හම්බුනේ. ඉතින් ඒ හින්දා මම ඇත්තටම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. දැන් සෑහෙන කාලයක් ඇත්තටම එළිය වැඩ කරලා තිබ්බට මේ වගේ වැඩසටහනකට ඇවිල්ලා මෙහෙම අපි දන්න දේවල් දැන් මම කියන්නේ මම හැම දෙයක්ම දන්නවා කියලා. මම කියපු දේවල් සමහර කරලා වැරදි දෙයක් තියෙන්න පුළුවන්. ඒකේ තව හැදෙන්න ඕන දෙයක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් අර අපිට කතා කරන්න platform එකක් නේ දැන් ඕගොල්ලෝ මේ හදලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම හිතන්නේ ඒක ගොඩක්ම අගය කරන්න ඕනේ. Right. ඉතින් youth art beat කියන්නේ youth එකේ වැඩ දාන කලාවේ වැඩ දාන අලුත් අයට තැන දෙන ලංකාවේ එකම වැඩසටහන. රෂාන් කිව්වා වගේ මේ බොහොම අහම්බෙන් රෂන්වත් FB page එකට එකතු කරගන්න කට්ටිය බලාගෙන ඇති මේ කියන්නේ හම්බෙන් ඉතින් right බොහොමත්ම ස්තුති ස්තුති මට හැමදෙස්සම වෙනවා ඇයි බොහොමත්ම ස්තුති රෂන් අපිත් එක්ක සම්බන්ධ වුණාට ඉතින් අපි සුබ පතනවා ඉදිරියට කරන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ඉතින් අදට අපි චුට්ටක් ඔව් බලමු මේක බලමු මෙන්න මේ ටික හරි ඉවර කරගන්න ලැබුණේ මේ රවි පොඩ්ඩක් අටවන් ඉරුව නිසා හැමදාම හැමදාම වෙන්න දෙන්න තමයි ඉතින් ඔව්
ඔව් ඔන්නව තමයි රෂාන්ගේ අන්තිම වැඩේ ඔක මගෙන් තව අපි ෆිනිෂ් කරලා අපිට බලන්න පුළුවන් ඉස්සර ඔව් මේක කොහොමද අපි දවසක මේ ෆිනිෂ් කරගන්න බැරි වෙච්ච චිත්‍ර තුනක් කොහොමද අපි වෙනම වැඩසටහනක් දවසක එන්න කියලා ඔව් රයිට් එහෙනම් අපි අදට සමු අරගෙන යන්න තමයි මේ සූදානම් වෙන්නේ යූත් ආර්ට් බීට් තුලින් හෙටත් හවස 5ට වෙනස්ම විදිය වැඩක් කරන කෙනෙක් එක්ක අපි හම්බෙන්න එනවා ඕගොල්ලොන්ව ඉතින් එහෙනම් අදට මමයි සැන්ඩින් යනවා මේ යූත් ආර්ට් බීට් සැරිසරන්නේ